නැහැ. එහෙම අන්තගාමී වෙන්න එපා. ඒ කියන්නේ පැවැත්ම නවත්තන්න කියලා. ඒ කියන්නේ දැන් ඔය අන්තගාමී ආගම් දෙන මම ලෙඩවලට බෙහෙත් ගන්නෑ. හරිද? ඒ වගේ. හරි. එතකොට මම මොකද්ද මේ මේක ඉතින් අනිත්‍යයිනේ. මම මේ ගාඩන් එකේ තනකොළ කපන්නේ නැහැ. හරි. එහෙම එකක් නෙමෙයි. හරි. පහළින් මම මේ කියන්නේ හරි. එහෙම එකක් නෙමෙයි. අපි වැඩ කරනවා. වැඩ ටික ඔක්කොම කරනවා. කලින්ටත් වඩා සමහරට අපේ මොකද්ද එනර්ජි එක වැඩි. හරිද? ඒක ඕගලන්ටම දැනෙනවා. Tamange. ඒ කියන්නේ මේ කාරණේ ඩිප්‍රෙෂන් වහදුරා වගේ පැත්තකට වෙලා ඉන්න එකක් නෙමෙයි. ඒ කියන්නේ ඔබට කලින්ට වඩා එනර්ජි එක වැඩි. හරිද? හැබැයි එනර්ජි එක වැඩි වුණා. වැඩි වුණා කියලා ඔබ ඒකේ එළීගෙන ඉන්නේ නැහැ. ඒ කියන්නේ ඔබට ඕනම වෙලාවක ඔබ කර කර ඉන්න වැඩේ ඒ මොහොතේම හිතන මොහොතේම නවත්තන්න පුළුවන්. ඔබ යම් වැඩක් කරගෙන ඉන්නවා කියලා හිතන්නකෝ. ඒ මොහොතේම ඒක නවත්තන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ බය කරන්න බෑ මොකකින්ම. දැන් අපි ඕගොල්ලෝ වැඩක් කරන එක මොකක් හරි ඕගොල්ලෝ කරන වැඩක් නවත්තන්න යනකොට ඕගොල්ලන්ට දැනෙන්නේ මොකක්ද? මොකක්ද දැනෙන්නේ? බයක් දැනෙනවනේ. බය දැනෙන. බයක් එනවා. දැන් මේක මම ඉවර නොකරොත් ඔය බය දෙය ආකාරයි. දැන් මේ වැඩේ මම ඉවර නොකරොත් මොකද්ද? මෙන්න මේ දේ වෙන්න පුළුවන් ඊළඟ මාසෙට මේක බලපාන්න පුළුවන් ඊළඟ අවුරුද්දට බලපාන්න පුළුවන්. ඕක එක පැත්තකින් ඉන්න බෑ. අනිත් එක තමයි මේ වගේ බාගෙට වැඩ කරන මිනිස්සෙක් කියලා අනිත් අයගෙන් කතන්දරයක් අහගන්න වෙයි කියලා. ඒ කියන්නේ මේ වැඩෙත් එක්ක හොඳට බලන්න ඔගේ ඔබගේ මේක බැඳිලා තියෙන එක. හරි. ඒ කියන්නේ ඔබගේ මමත්වයේ මාන්නේ බැඳිලා තියෙන විදිහ. අන්න ඕකක් තියෙනවා. හරි. එතකොට මේ වැඩක් නවත්තන්න යනකොට මේ බය තියෙනවා. එතකොට දැන් මෙහෙම හිතන්න. දැන් ඊට පස්සේ ඔබ වැඩ කරන්නේ මේ කාටවත් තේින්න නෙමෙයි. දැන් මෙහෙම හිතන්නකෝ. කෙනෙක් කැමති ගිටාර් ගහන්න. ගිටාර් එක ගහලා සංගීතයේ රස විඳින්න. ඉස්සෙල්ලාම මෙයා මේක කරන්නේ මොකක් වෙනුවෙන්ද? තමන්ගේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. මෙයා ගිටාර් ගහන බව කවුරුත් දන්නේ නැහැ, දකින්නේ. හැබැයි දැන් ටිකක් යනකොට මොකද වෙන්නේ? මේක අනිත් අය දැනගන්න. දැන් ඊළඟට කොහොමද ගිටාර් ගහන්නේ? තව කෙනෙක් ඉම්ප්‍රෙස් කරන්න. ඊළඟට ඒක වෘත්තියක් වෙනවා. ඊළඟට ඉම්ප්‍රෙස් කරන්න සහ ඉම්ප්‍රෙස් කරන්න ඕනේ ඊළඟට මොකක්ද? තව කෙනෙකුට වඩා හොඳින් කරන්න. ඒ කියන්නේ ඊළඟට අපි ඒක තන මාක් කරගන්න. අපිම හදාගෙන ඒක පොසිෂන් වෙනවා. ඊළඟට මේකෙන් ලැබෙන බෙනිෆිට්ස් බෙනිෆිට් එකට තමයි ඊළඟට කරන්නේ. ඒකෙන් හම් වෙන සල්ලි හරි මොන හරි ටික. හරි. එතකොට අර ඉස්සල්ලාම පළවෙනි දවසේ නිදහසේ ගිටාර් එක ප්ලේ කරපු මිනිස්සයාගේ ඒ තිබිච්ච ආත්ම තෘප්තිය ආයි කවදාවත් ගන්න පුළුවන්ද? ගන්න බෑ. එන්න එන්න මොකද වෙන්නේ? මේක මොකද වෙන්නේ? හිර වෙනවා. හරි. එතකොට ඔබ ආයි මුලට ගියෝ. ඒ මුල ඔබ බලාපොරොත්තු වෙන සමස්තෙම තියෙනවා. සියල්ලම තියෙනවද නැද්ද? එන ඔබ බලාපොරොත්තු වෙච්ච සමස්තෙම තියෙන. සමහරට ඔබ අර ඔක්කොම කරලා හරි. දැන් මේ අපි හිටමු මේ සංගීතඥයෙක් විදියට මේ වෙලා. මේ ඔක්කොම මුදල් හම්බෙලා, කීර්තිය, ධනය, ප්‍රශංසා ඔක්කොම හම්බෙලා. ආයි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ආයි නිදහසේ. දැන් මේ වගේ ගන්න එක. නිදහසේ ගිටාර් එකක් හිමීට මේවා කරලා. ඒ රසය නිදහසේ මේ සැඳෑසුවේ ඇත්තකේ නිදහසේ විඳින්න තියෙන විඳින්න කියන ඒ අදහසෙන් නෙමෙයි දර ඔක්කොම කරන්නේ. එතකොට එයාගේ ඔළුවේ තියෙනවා මේ ටික හම්බෙලා කවදා හරි මට මේ නිදහස් මොහොත එයි කියලා. හැබැයි එයාට අමතක වෙලා මොකද්ද? ඒ නිදහස් මොහොත කොහොමත් එයා ළඟ තිබ්බා කියලා. හරිද? ඊට පස්සේ එයා කරපු වැඩවලින් ඔක්කොගෙම එක මොකද උනේ? නැති වුණා. හරිද? කොහොමක වැඩවලින් නැති වුණා. ඉතින් එතකොට අර ප්‍රධාන දේ තමයි අපේ මේ වටේ ඉන්න මේ අපි අර වටේ ඉන්න අයද පේන්න අපි ගත කරන ජීවිතේ.
සහ ඇත්තටම අපේ හදවත ඇතුළට පේන්න තියෙන දැනෙන දේ. අන්න ඒක තේ අන්න ඒක උන්නෝතම තේරුම් ගන්න. එතකොට බොහොම එතකොට අපි වැඩක් කරනවත් නෙමෙයි. වැඩක් නොකර ඉන්නවා. හරි. මේක ලස්සන සෙන් කතාවක් තියෙන. හරි. මේ සෙන් කතාවේ ඔන්න හාමුදුරු කෙනෙක් ඉන්නවා. සෙන් හාමුදුරු. මේ හාමුදුරු කවි ලියන්න ගත්තා. දැන් ඉතලා මේ කවි ලියනවා. ඉතින් කවුරුත් දන්නේ. ඉතින් දැන් මෙයා දැන් මේ ලියලා තියෙන කවි පොළවල ලියලා දැන් පැන්වල දාලා තිනවා. දැන් මේ ටිකක් කාලයක් යනකොට මොකද වෙන්නේ? හරි. දැන් මෙයා මේ ලියපු කවි කොළ ටික දැන් එක එක්කිනා දකිනවා. හරි. දැන් මේ ආන්දර ලියපු කවි කොළ ටික එක එක්කිනා දකිනවා. එතකොට දකිනකොට දැන් ඔක්කොම අය කියන්න ගන්නවා. මාරයිනේ මේ කවි. ඔබ වහන්සේට පුදුමාකාර හැකියාවක් මේ තියෙනවා. හරි. දුමාකාර කවි ලියීමේ හැකියාවක් මේ තියෙන කියලා කියනවා. දැන් මොකද කරන්නේ ආරම්භු? අර කවි ලියපු කොළ ටිකයි ඔක්කොම ටිකයි පෑන් ටිකයි ඔක්කොම මොකද කරන්නේ? පුච්චලා දානවා. පුච්චලා විසි කරලා දානවා. හරි. ඔහොම ඉන්නකොට ටිකක් කාලයක් යනකොට මේ හාමුදුරු චිත්‍ර අඳින්න පටන් ගන්නවා. හරි. දැන් ওই චිත්‍ර අඳලා දැන් තැන් තැන් වල චිත්‍ර තියෙනවා. හරි. දැන් ඊට පස්සේ දැන් ඔන්න මිනිස්සු ටික කාලයක් ගියාට පස්සේ කියන බණ ඔබ වහන්සේට පුදුමාකාර කලාව හැකියාවක් තියෙන මේ චිත්‍ර කොච්චර ලස්සනද? අන්න ඒක ඇහිච්ච මොහොතේදී මම හාමුදුරු මොකද කරන්නේ? අර පින්සල් ටිකයි ඔක්කොම ටික ගිනි තියලා දාලා චිත්‍ර ටිකක් ගිනි තියලා දාලා මොකද කරන්නේ? චිත්‍ර අඳින එක නවත්. පැහැදිලි. ඊට පස්සේ මේ හාමුදුරුවෝ ලියන්න ගන්නවා නව කතා කෙටි කතා ලියන්න ගන්න. දැන් ඒවා ලියලා පැත්තටදී ඒ කාටවත් පේන්නේ නැහැ ලියලා පැත්ත පිටවල දාලා තියෙනවා. දැන් කට්ටිය ඕව යනකම ඕව කියවනවා. පුදුමාකාර මේ හැකියාවක් නේ ඔබ වහන්සේට තියෙන්නේ කියලා. දැන් ඒ වචනේ ඇහිච්ච ගා මොකද වෙන්නේ? අර පොත් ටික ඔක්කොම පුච්චලා දානවා. එදා ඉඳන් එදායින් පස්සේ ආයෙ ලියන්නේ නැහැ කවමදාවත්. ඕන්න ඕක විස්තරේ තියෙනවා දැන් මේ හාමුදුරුවෝ. හරි. මේ කතා මේක කතාවක් මේක උපමා කතාවක්. එහෙම හාමුදුරු කෙනෙක් හිටියද නැද්ද කියන එක නෙමෙයි. මොකද්ද මේ කියන්නේ? මේක මේ කියන්නේ ඕගලන්ගේ ජීවිතය ගැන මේ කියන්නේ. මොකද්ද ඕගලන්ගේ ජීවිතයේ තියෙන වැරද්ද? ඕගලන්ගේ ජීවිතේ දැන් මුලින්ම කරන්නේ ඕගලන්ගේ ආත්ම සුප්තිය සඳහා. දෙවණියට මොකද වෙන්නේ? දෙවණියට අනිත් එක පටන් ගන්නවා. හරි. දැන් ඕකට අහු වුණොත් මොකද වෙන්නේ? ජීවිතේම ඉවරයි. දැන් ඕකට අහු වෙන්න කලින් මොකද කරන්නේ? මේ ටික පුච්චන්න ඕනේ. පුච්චන්න කියන්නේ මේ පුච්චන්න කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? භෞතික දේවල් පුච්චනවා කියන එකද? භෞතික දේවල් පුච්චනවා කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? දැන් ඊට පස්සේ ඔබ එතනින් එහාට ඩ්‍රයිව් වෙන්නේ. හරිද? ඊට පස්සේ ඩ්‍රයිව් වෙන්නේ අර තමන්ගේ අර ආත්ම තෘප්තියෙන් අර සැටිස්ෆැක්ෂන් එකෙන් නෙමෙයි ඩ්‍රයිව් වෙන්නේ. ඊට පස්සේ ඔබගේ මොකද නූල් ටික ඇදලා ඉවරයි එක එක පැති වලට. හරි. ඊට පස්සේ එතනින් එහාට ඔබ කවුද? රූකඩයක්. රූකඩයක් විතරයි එතනින් එහාට. අන්න ඒක හරියට තේරුම් ගන්න. මට කවුරු හරි පොඩි කොට්ටයක් ගෙනල්ලා දෙන්න පුළුවන් පිටට. එක්කෙනෙක් ගෙනල්ලා දෙන්න කවුද? ඔක්කොම යන්න ඕනේ. තන් කොට ඉස්සක් ඇතරේ ඉන්නේ නැත. මෙතන ලයිට් එකක් ඇති නේද? ලයිට් එකක් දැම්මම නෑ ඔය ඇති. ඒකත් දැන් මේ ගොල්ලන්ට මතක නැති එකයි.
කියන ඔය කොහොම තමයි කියන්නේ කොහොම හරි ඊට පස්සේ බලනවා කොහොමද මේක එහෙම නම් මේ කරදරයක් නොවි හැබැයි අරකත් දෙකම අතරේ කොහොමද මේක පාත්තල නෑ ඕක අපි එහෙම අපි මේක අර ඇනලයිස් කරලා මේ විදිහට මෙහෙම සීරු මාරු කරලා කරන්න පුළුවන් එකක් නෙමෙයි ඒ කියන්නේ දැන් අපි මෙහෙම ගන්නකො දැන් ඕකේ මොන පැත්තකට වැටුණා දැන් අර කිව්වේ දැන් අපි වෙලා එක වෙලාවකට හිටෙනවා දැන් ඔබට මේ තිනවා මේ ග්‍රෑන්ඩ් චිල්ඩ්‍රන් ලා ආවොත් හරි වදයක් කිය. අනිත් වෙලාවට හිටෙනවා ඒගොල්ලෝ නැති වුණාම ටිකක් අර පොඩි මිෂින් ගතියක් දැනෙනවා. ওই දෙකම තියෙනවනේ. හරි. එතකොට ওই දෙකෙන් මම කොතනද ඉන්න ඕන කියලානේ අපි හිතන්නේ. ඕක ඔය ඕක හිත හිත අපි ඕකේ හරීම තැන හොයන්න අපි හදනවා. ඒක නෙමෙයි වෙන්න ඕනේ. හරි. දැන් අද මම මොකද මේ කරන්නේ? දැන් මේ පිරිසක් එක්ක ඉන්නවා. දැන් මේ ටික තමයි මගේ එක මොකවුද? නෑදෑයෝ ටිකයි යාළුවෝ ටිකයි ඔක්කොම කවුද? දැන් ඕගොල්ලෝ මේ මොකද? හරි. ඊළඟ මොහොතේ කවුරුත් නෑ. හරි. එතකොට ඒක ප්‍රශ්නයක් නොවෙන්නත් ඕනේ අනිත් පැත්තට මොකද? අනිත් පැත්තට අරක ප්‍රශ්නයක් නොවෙන්නත් ඕනේ. අපි දැන් ඔතන අර තියෙන අපෝ එකක් පවත් ගන්න හද. දැන් කෙනෙක් ඉන්නවා. එයා කැමති හුදකලාවට කැමති. දැන් හුදකලාවට කැමති වුණාම මොකද වෙන්නේ යා? තනියෙන් ඉන්න හුදකලාවට කැමති. එතකොට පිරිස වැඩි වුණොත් එයාට මොකක්ද දැනෙන්නේ? කරදරයක්. ඒ කරදරයක් විදිහට දැනෙනවා. තව කෙනෙකුට මොකක්ද? එයාට පිරිස ඕනි. ඒක නැති වුණාම යාට මොකක්ද? යාට ඒක හින කරදරයක් විදිහට. හරි. එතකොට දැන් ඕකේ එක අන්තයකට වැටෙන එක නෙවෙයි කරන්න ඕනේ. ඒ කියන්නේ ඔන්න අපි අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒ අවස්ථාවට මොකක්ද? පිරිසක් එක්ක ඉන්නකොට මේ විදිහට කිසි ගැටලුවක් නැහැ. තව පිරිසක් එක්ක ඉන්නකොට ඒ පිරිසක් එක්ක ඉන්න පුරුදු වුණාට පස්සේ ඊළඟට මොකක්ද වෙන්නේ අපේ මනසේ හැදෙන්නේ? පිරිස නැතුව ඉන්න බැරුව යනවා. ඒ වගේම හුදකලාවට ඉන්න පුරුදු වුණාන් පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? හුදකලාව නැතුව ගියාම මොකද වෙන්නේ? අන්න අවුලටපත් වෙනවා. හරි. එතකොට අපි ඒ කියන්නේ අපි පිරිසක් එක්ක ඉන්නකොට ඒ පිරිස බවටපත් වෙනවා. හුදකලා වෙනකොට හුදකලා බවටපත් වෙනවා. වතුර වගේ. නේ? වතුර වගේ ඒ තියෙන මොකද්ද? ඒ අවස්ථාවේ හැඩයටපත් වෙනවා. හරි ඔය එකක හිටියොත් මොකද්ද වෙන්නේ? ඒක අපේ තියෙන ගැටලුව ඒකයි. දැන් මෙහෙම හිතන්නකො. ඔබට මිනිස්සු ප්‍රශංසා කරනවා එක වෙලාවක. ඊට පස්සේ අපිට ඕනේ වෙනව මොකද්ද? ඒ ප්‍රශංසාව දිගටම පවතින. හරි. එතකොට අපි ඒක දිගටම තියාගන්නවා. සාර්ථකත්වයේ තියෙනකොට අපි දිගටම ඒක තියාගන්න හදනවා. මුදල් තියෙනකොට ඒක මුදල් දිගටම තියාගන්න හදනවා. කීර්තිය තියෙනකොට කීර්තිය දිගටම තියාගන්නවා. අපි හොඳට මතක තියාගන්න ඕනේ. අපි මේ මොහොතේ තියෙන එකත් එක්කයි අපි ජීවත් වෙන්නේ. හරිද? එතකොට මේ මොහොතේ තියෙන්නේ මොකද්ද? අපි ඒක පිළි අරගෙන සිටීමයි කරන්න ඕනේ. එකෝ එක මේක නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරන එකවත් දැන් අපි හැම වෙලාවෙම තියෙන මේක ඉන්නකොට මොකද මේක නැති එකක් ගැන බලන්න. හරි. අර මාර මහත් එක්ක ඉන්න කවුරු හරි ඉන්න පුළුවන්. හරි. ඒ හරි හරි දැන් හරි ඒගොල්ලෝ එයි. දැන් හරි. මේ දැන් හැම වෙලාවෙදිම මොකද්ද වෙන්නේ? අපි එක තැනක ඉන්නකොට අපි ඉන්නේ එතනද වෙන තැනකද? වෙන තැනක ඉන්නේ. ඒ කියන්නේ අපි පිරිසක් මැද්ද ඉන්නකොට අපි ඉන්නේ කොතනද? හුදකලා. අපි හුදකලාවේ ඉන්නකොට අපි ඉන්නේ කොතනද? පිරිසක් එක්ක. අපි හැම වෙලාවෙම එතන නොවන තැනක ඉන්නේ. අපි හිතනවා එතනට ආවම ඔක්කොම මොකද්ද? හරියයි කියලා. හැබැයි අපි එතනට ආවම ආයි මොකද වෙන්නේ? අනිත්ෙන්ට යනවා. ඉතින් ওই මනසේ ස්වභාවය අපි තේරුම් නොගන්න තාක්කල් මොකද වෙන්නේ? ක
කවදාවත් ඔබ කවදාවත් මොකද්ද කවදාවත් නිදහස් වීමකටපත් වෙන්නේ නැහැ හැම වෙලාවෙම ඉන්න තැන නැතුව වෙන තැනක ඉන්න එක පිරිසක් එක්ක ඉන්නකොට හුදකලාවේ ඉන්න එක හුදකලාවේ ඉන්නකොට පිරිසක් එක්ක ඉන්න හොඳටම කල බිහි වෙලා කල මේ කලබල වෙලා ඉන්නකොට ඔබ විවේකයේ හොයනවා විවේකයටපත් වුණාම දැන් සමහර ඔබේ ආලුවත් ඇති හරි දැන් මේ මටත් හම්බුණා මේ දිතාවමත් හම්බුණා හරි දැන් වැඩ කරලා අනේ මේ මොන කරදරයක්ද කියලා මොකද්ද දවස් පහක විතර වැකේෂන් එකක් දාලා එන දුර පළාතක ටෙලිෆෝන් නම් මේ ෆෝන් උත් වැඩ කරන්නේ නැති තැනක ගිහිල්ලා ඉන්නවා දවස් දෙක වෙනකොට මොකද වෙන්නේ හා දැන් වැකේෂන් එකකට ගිහිල්ලා ඉන්න දැන් දවස් දෙක වෙනකොට මොකද වෙන්නේ දවස් දෙක වෙනකොට මොකද ඉන්න බෑ හරි දැන් අතන ඉන්න බෑ කියලා යර නිවාඩු දාලා ගියේ එතනට ගියාම මොකද වෙන්නේ එතන ඉන්න බෑ හරි එතකොට අන්න ඒ වගේ අපේ මොකද මනසේ ස්වභාවයක් තියෙන හැම වෙලාවෙම ඉන්න තැන නෙමෙයි මොකද වෙන්නේ වෙන තැනක් තමයි දැන් ඕගොල්ලෝ මරණයට බයයි ඕගොල්ලෝ හිතනවා මොකද මොකද ඕගොල්ලෝ හිතන්නේ අමරණීය බව තිබ්බනම් හොඳයි කියලා. ඕගොල්ලන්ට අමරණීය බව හම්බුනොත් මොකද වෙන්නේ? දැන් ඕගොල්ලෝ හිතන නැවැත්ම හොඳයි කියලා. දැන් නැවැත්ම මෙහෙම හම්බෙන්න යනකොට මොකද හිතෙන්නේ? කැමතිද ඒකට? නෑ. ඕගොල්ලෝ පැවැත්ම ගැන හිතනකොට නැවැත්ම ගැන හිතනවා. නැවැත්මට යනකොට මොකද්ද? ආයි පැවැත්මට යනවා. නෑ අපි මේ මානසික ස්වභාවය අපි තේරුම් ගත්තේ නැති නිසා මේ දෙපැත්තට වැනෙන මේ මානසික ස්වභාවය අපි තේරුම් ගත්තේ නැති නිසා එතකොට අපි දැන් අපි හැම වෙලාවෙම ඕක drive උනේ එහෙම අපි මෙතන ඉඳන් හැම වෙලාවෙම හිතනවා මොකද්ද අතෙන්ට ගියා හොඳයි කියලා දැන් ඕගොල්ලෝ සමහර විට හිතලා ඇති ඕ ලංකාවේ හිටියම හිතුවා ඕස්ට්‍රේලියාව හොඳයි කියලා ඕස්ට්‍රේලියාව හිටියම ආයි හිතනවා මොකද්ද ලංකාවේ හිටිනා හොඳයි වගේ එහෙම ඒවත් එනවා නේද හැම වෙලාවෙම අපි ඉන්න තැනට වඩා මොකද්ද ප්‍රතිවිරුද්ධ තැනක තමයි අපි ජීවත් වෙන්නේ. ඇත්තටම නිර්වාණය කියලා කියන්නේ හරිද? අපි ඉන්න තැන නැතුව වෙන තැනක ජීවත් වෙන එක නෙමෙයි. අපි 100%ක් මොකද්ද? ඉන්න තැන ඉන්න එක. හරි. එතකොට අපි දැන් අර ඉන්න තැන නැතුව අපි වෙන දෙයක් බලාපොරොත්තු වෙනකොට ඒ ඔන්න ওই සමහර ඇතුළේ ඕගලන්ට කෑමකවත් රස විඳින්න බෑ. ඒක කෑම නෙමෙයි කන්නේ. කෑමක රසයක්වත් විඳින්න බෑ. ස්වාමීන් වහන්සේ ඒකෙම තව ඉන්න තිරණෙදි හිතේ දැන් ඉපක් හරි අපිට කියවුලා කියන බැල බැල දෙන්න කි හැම වෙලේම සතිය තියාගන්න නැත්නම් ඒකත් පැරදියාමක් කියවුනා හරි කරුණාම අපි ආපහු හිතමු කියලා අපරාධ නේ ඉන්නේ ඉන්නේ ඒ වගේ විත්වභාවයක් හිතේ හැම වෙලේම එනවනේ ඔව් ඒකත් හරිනේ ඒත් ඒක අනිත් පැත්තත් එනවනේ දෙකක් ඉවුවනම් හොඳයි වගේ කියලා. ඒ කියන්නේ අපි මේ කිසිම දෙයකින් තෘප්ත වෙන්නේ නැහැ. කිසිම තැනකින් තෘප්ත වෙන්නේ නැහැ. ඔබට මොනවා හම් වුණත් තෘප්ත වෙන්නේ ඒ තෘප්ත නොවෙන හේතුව මොකද්ද? හැම වෙලාවම මනස කියන්නේ මොකද්ද? මනස කරන්නේ කතන්දරයක් හදන එක. කතන්දරයක් හදන. නේ? ඒ කතන්දරේ හදලා, මේ කතන්දරේ හදලා, ඕගොල්ලෝ හදන ගමන් ඒ කතන්දරේ බලනවනේ, රස විඳිනවනේ. හරි. ඊට පස්සේ මොකද? ඊට පස්සේ බලන එක improve කරන්න පුළුවන් ද කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? තව විදිහකට කතන්දර වෙනස් කරලා ආයෙත් තව කතන්දරයක් හදලා බලන්න. ඒ ඇත්තටම ඒක තමයි කියන්නේ. ඕගොල්ලෝ ඇත්තටම දුවන්නේ විඥාන ආහාරවල. එහෙම නැත්නම් අපි කියන්නේ මනෝ සංචේතන ආහාරවල. මේ ආහාර මේ ඒ කියන්නේ ඕගොල්ලන් මේ කතන්දරයක්කින් තමයි දුවන්නේ. ඒ ආහාරයෙන් තමයි දුවන්නේ. ඒකයි මේ මාන්නෙට මෙච්චර ආහාර වුනේ. මානෙට මෙච්චර ආහාර වුණේ දැන් ඕගොල්ලෝ හිතුවට
මට මේක මේ මේ බඩට මේ මොනවාද ආහාරයි බඩ ගින්නට ආහාර ටිකකුයි අවුවෙන් වැස්සෙන් මේ සුළඟින් මේ මේ බේරෙන්න යම් කිසි මේ පහසු තැනකුයි අසනීපයක් වුණොත් බෙහෙත් ටිකකුයි මේ එහෙම නැත්තම් මේ සීතලෙන් මේ බේරෙන්න මේ ඇඳුම් ටිකකුයි තිබුණාම ඇති කියලා ඒ ඒ ටිකේ පහසුව තිබුණාම ඇති කියලා හිතුවට මොකද්ද ඒක මදි ඇයි ඉතුරු ඕනේ ඔක්කොම අර ඒකෙන් හම්බෙන්නේ නැහනේ මාන්නේට ආහාර හරි දැන් අපි කිව්වට අර මේ සතර ආහාර වලින් මේ විතරක් ඉන්නවා කියලා එහෙම නැත්නම් අපි අර කියනවනේ ඔය මොකද්ද අපි භික්ෂු සම්පදාය කියනවනේ මොකද්ද ඔකට කියන්නේ ආ මොකද්ද කියන්නේ ඒකට පත්‍යවේක්ෂ ඔව් අපි පත්‍යවේක්ෂ කරන්නේ ආහාර පින්ඩපාත මේ මේ කියලා අපි මේ හතරක් ගැන කියනවානේ ඔය හතරෙන් විතරක් ඉන්න පුළුවන් කියලා. මේක ඇත්තටම මේ කියන්නේ මානසික ස්වභාවයක්ද? හරිද? දැන් ඔය මානසික ස්වභාවයට පප් වෙන එක මේ සිවුරක් දාගත්තු කෙනෙක් එක ළඟ තියෙන එකක් නෙමෙයි. දැන් සිවුරක් දාගත්තු කෙනෙක් ළඟ ඔය මානසික ස්වභාවය නොතියෙන්න පුළුවන්. ඇයි? ඒකනේ ඉතින් මහා නායක තනතුරු, සංඝ නායක, අධිකරණ සංඝ නායක අනුනායක හරි අර විහිළු කතාවක් කියන්නේ හරි දැන් බුදුහාඳුරෝ නිකම්ම නිකම්ම බුදුහාඳුරෝ හැබැයි තව ඉන්න හාඳුරෝ මොකද්ද අධිකරණ සංඝ නායක ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ සභාපති විචිත්ත ධර්ම කතික අභිධර්ම විශාරද හැබැයි බුදුහාඳුරෝ නිකම්ම නිකම්ම ඊළඟට අර විහාරේ විහාරාධිපති මේ විහාරේ විහාරාධිකාරි ඇයි මේ මේවා ටික ඕනේ මේ මේවා දැන් එහෙම කිව්වට දැන් ඕගොල්ලන්ගෙත් තියෙනවා ඔක්කොගෙම තියෙනවා මේ එකම ස්වභාවයනේ මොකද මේ මිනිස්සයා කියන සත්‍යය යාගේ ඇඳුම මාරු කරයි කියලා මේ මනසේ ස්වභාවය වෙනස් වෙන්නේ නැහනේ මොකද කැලේ මාරු කරලා කොටියගේ පුල්ලි මාරු වෙනස් වෙන්නේ නැහනේ මේ පුල්ලි ටික එහෙමම තියෙනවා එතකොට මේ මේ මේක මෙන්න මේ ටික ඕනේ මොකටද? එම් ඒ ආහාර මනසට දෙන ආහාර. ඒ ඕනේ කතන්දරයක් හදාගන්න ඕනේ. ඒ ආහාරෙන් තමයි ජීවත් ඔබ හිතුවට මේ ආහාරේ නැති වුණොත් කෙනෙකුට මොකද? අපායක් වෙන ජීවිතය. ඒක නැතුව ඉන්න අමාරු. නේ? ඔනෝක නැතුව ඉන්නව අමාරු. අර මොනා තිබ්බ වැඩක් නැහැ. දැන් බලන්න ඕගොල්ලන්ගේ ජීවිතේ. ඕගොල්ලෝ හුගාක් වෙලාට පන්නලා තින්නේ කොහමද? ඕගොල්ලන් නෙමෙයි ඉතින් මමත් ඔය වැඩේ ඕතනම හිටියනේ නේ. හරි. මොකද පන්නලා තියෙන්නේ? ඕක. මම ඉස්සර දැන් ওই ගිහලා දැන් කරුණ දැන් මම කිසි පවුලක් නැහැ. කණ්ඩත් කැම තියෙනවා. ඉන්නත් තැනක් තියෙනවා. එහෙම යන්න වාහනයකුත් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි තව මොකක් හරි හොයනවා. මොකද්ද හොයන්නේ? මොකද්ද හොයන්නේ? අර මාන්නේට ආහාර නැහැ. කතන්දරයක් හදාගන්න ආහාර. ඒක හොයන්නේ. හරි. අන්න ඒක හොයනකම් ඒක හොයනකම් ඔබ කවදාවත් මොකද්ද? සුප්ත වෙන්නේ නැහැ. අනිත් ඒක කවදාවත් කෙලවරක් හම්බෙන්නේ නැහැ. හරි. අන්න ඕක උම ඒක ඔබ තේරුම් ගත්තට පස්සේ ඔබ හරීම නිදහස් භාවයකටපත් වෙනවා. අන්න ඕක හරියට තේරුම් ගන්න. දැන් මේවා මේ ඔක්කොම ඔයගලන්ට මේ පාළි වචන 1000ක් අරගෙන සූත්‍ර 1000ක් අරගෙන කිව්වා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඔයගලගේ ජීවිතේට මේක රිලේට් කරලා කියන්න ඕනේ. නේ? එතකොට තමයි මේක තේරෙන්නේ ඔයගොල්ලෝ. නැත්නම් අතනදිත් වෙන්නේ මොකක්ද දන්නවද? ওই සූත්‍ර ටිකයි ඔක්කොම පාළි වචන ටිකයි දැනගත්තාන් පස්සේ. මොකද වෙන්නේ? අභිධර්ම විශාරද වෙනවනේ. ඊට පස්සේ මොකද්ද? ඒක දැන් ඊට පස්සේ ඒකෙනුත් වෙන්නේ මොකද්ද? ආයර මොනවාද? විඥානහර තමයි හදාගන්නේ.
ඊට පස්සේ පටිච්චසමුප්පාදය ගැන කියනවා, චතුරාර්ය සත්‍ය ගැන කියනවා. දැන් මම කියලා එනකොට ඕගලන්ට අල්ලගන්න එකක් හම්බෙන්නේ නැහැ. දැන් මේක කීවරලා ගිහිල්ලා දැන් හාමුදුර මොනවාද කිව්වේ, දැන් අද බණකට ගිහිල්ලා කියන්න දෙයක් ඕගලන්ට මොකද්ද? ඉතුරු කර ඉතුරු වෙන්නේ නැහැ. දැන් ওই අන්තිමට අපි හිතුවට අපි දැනුමනුත් ගන්න, අපි මාන්නට ආහාර, අපි දැනුම වැඩි කරගන්නේ මොකටද? දැනුම වැඩි කරලා අපි මොකද්ද කරන්නේ? ඒත් අපි මාන්නට ආහාර ගන්න. හරි, ඉස්සල්ලා මම කියන්නේ මේක ඕගොල්ලෝ දැන් මේ කරන එකක්වත් මම නවත්තන්න කියන්නේ නැහැ කවදාවත්. මේ කරන්නේ කලින්ටත් වඩා වේගෙන් කරන්න. හැබැයි මොකද්ද දැනගෙන කරන්නේ? මොකක්ද ඕගොල්ලෝ කරන වැඩ නවත්තන්න යන්නේ? ඒ වැඩ කලින්ටත් වඩා ඔය යම් වේගකින් කරාන, ඊටත් වඩා වේගෙන් කරන්න. හැබැයි මොකද කරන්න? දැනගෙන කරන්න. මේකයි මේ වෙන්නේ කියලා අවබෝධයෙන් කරන්න. පැහැදිලි? දැන් අපිට අපි මානසිකව බලන් ඉන්නකොට අර විදිහට අන්ත දෙකක් හරියට ඇලෙන ගියා හරි එක අපිට පේනවනේ. එතකොට දැන් මක්කම මේකට දැන් මේකට ඇලුම කියලා මන්නොට මට දැනෙනවා. ඒතර මම ඒකත් ටිකටම ඉගෙන. ඒක උලත් මඤ්ඤණ, ඒ කියන්නේ අපි මනෝ ගහනවා කියන්නේ. ඒක ඇතුලේ හිතනවා මේක මෙහෙම දැක්කේ මම, මේක මෙහෙම දැක්කේ. ඒ කියන්නේ ඒක හැම දුර දිගට අරන් යන්න ඕන එන අවස්ථාවක් නැහැ. නෑ, ඔය ඔතනත් අපි ආයි එහෙම ආපෝ මේ මෙහෙම කියලා ආයිත් අපි හදන්නේ. තව සිනාරියොස් නෙමෙයිද හදන්නේ? එතකොට අර හොඳම පර්ෆෙක්ට්ම මම නෙමෙයිද ඔතන හොයන්නේ? මම පර්ෆෙක්ට් කරගන්න නෙවෙයිද ඔක්කොම ඔය කරන්නේ? මේ මම තව ගොඩ නගන්න ඕනේ. මම පර්ෆෙක්ට් කරගන්න නෙවෙයිද? කලබල වෙන්නේ නැති, අඬන්නේ නැති, දුක් වෙන්නේ නැති, අවුලටපත් වෙන්නේ නැති මමෙක් හදන්න නෙවෙයිද හදන්නේ? ආයෙ එතනත් කරන්නේ මොකද්ද? එහෙනම් මම ඉස්ලාම ඔබ කරන්න ඕනි. ඉන්න ඇත්ත සත්‍යය පිළි අරගෙන සිටින්න. ඇත්ත සත්‍යය ඇත්තම කිව්වොත් ඔබට ওই සාමාන්‍ය බව, ඔබගේ සාමාන්‍ය බව දරා ගන්න බෑ. දරා ගන්න බෑනේ සාමාන්‍ය බව. ඒ සාමාන්‍ය බව මොකද්ද? ඔබගේ සාමාන්‍ය බව. කලබලීටපත් වෙනවා, දුකටපත් වෙනවා. සිහියෙන් ඉන්න හදනවා, සිහිය නැති වෙනවා. එක එක විදියට තීක ඔබ බලාපොරොත්තු වෙන්නේ වෙන යම් ස්වභාවයක් ඇද්ද? ඒක ප්‍රතිවිරුද්ධ ස්වභාවයම තමයි තියෙන්නේ. නේද? ඔබේ බලාපොරොත්තු වෙන අම් ස්වභාවයක් තියෙනවනේ, ඒකට ප්‍රතිවිරුද්ධ ස්වභාවය තමයි තියෙන්නේ. ඒ හැබැයි මේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය ඔබට මොකද්ද කරන්නේ? ඔබට දරා ගන්න බෑ. ඒ සාමාන්‍යකම ඔබට දරා ගන්න බෑ. ඒ සාමාන්‍යකම දරා ගන්න බැරුව ඔබ අසාමාන්‍ය මොකද්ද? ස්වභාවයක් බලාපොරොත්තු වෙන. ඒ අසාමාන්‍ය ස්වභාවයේ බලාපොරොත්තු වෙන තුරු ඔබ මොකද වෙන්නේ? ඔබට මොකද වෙන්නේ? ස්ට්‍රෙස් එක. එහෙම නැත්නම් ඔබ හැමලම් පීඩාවෙන් ඉන්නේ අසාමාන්‍ය භාවය බලාපොරොත්තු වෙන. ඒ අසාමාන්‍ය භාවය ඔබ නිදහස් වුණා වෙලා මොහොතේදී තමයි ඇත්තටම මොකද? ඇත්තටම ඔබ නිදහස් වෙන්නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා මේ තමන්ගේ සාමාන්‍ය ස්වභාවය පිළි අරගෙන ඉන්න. ඇත්තටම රහත් වෙන්න යන්නේ මාන්නේ. හවුද නැන්ද? හරි, දැන් මම මෙහෙම එකක් අහන්න. ඔබ රස විඳින්නේ සැප විතරද? ඔගොල්ලෝ වැඩියෙන්ම කැමති දුකට. මම අර මෙල්බන් වලින් දේශනාවක් කරා. මොකද ඕගොල්ලෝ තරම් අතහැරපු ජාතිය තවත් නැහැ කියලා. ඇයි? ඕගොල්ලෝ මේ පෙනිපෙනි තියෙන සැප අතහැරලා මොකද්ද? බොහොම අමාරුවෙන් කැමැත්තෙන් දුක විඳිනවා. හරි ආසාවෙන් විඳිනවා.
මොකද ඕගොල්ලෝ ඒකට කැමති. හරි. එතකොට ඒකේ රස විඳිනවා ඇත්තට. හරි. එතකොට ඒ රස විඳින්න ඉඳලා අපි මොනවද නෑ ඒක නැතුණාන් පස්සේ අපි හදා හරි රස විඳිනවා. එහෙම රස විඳින්න අපි ගන්නවා. ඊට පස්සේ ඒක පුරුද්දක් වෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් මනසේ ස්වභාවය මොකක්ද? දැන් ප්‍රශ්නයක් නැත්තම් මනස මොකද කරන්නේ? දැන් දැනුත් කරන්නේ ඒක නෙමෙයි. ප්‍රශ්නයක් හදනවා. ප්‍රශ්නයක් හදලා ඊට පස්සේ මොකද කරන්නේ? ඒක රස විඳිනවා. නේ? දැනුත් කරන්නේ ඒක නෙමෙයිද? දැනුත් කරන්නේ ඒක. ඊට පස්සේ ඒක පුරුද්දක් වෙනවා. ඒක කරනවා නෙමෙයි ඒක කෙරෙනවා. ඔව්. ඒක හොඳට බලන්න දැන් මෙහෙම බලන්න අපි දැන් මේ සිඩ්නි වලදී කතා කරපු එක තමයි දැන් හාම්දුරුව ඇවිල්ලා ඉන්නකම් මොකද්ද හරි ෂෝක් කියන හාම්දුරුව ගිය ගම මොකද ඒක මොකද එන්නේ ආ ඉතින් එතකොට මොකද්ද මේ වෙන්නේ ඒ කියන්නේ දැන් අපි හිතමු ඕගොල්ලෝ වැටෙනවා දේශපාලන ගෲප් එකකට. ඒ කියන්නේ අපි හිතමු රට හදන්න හරි මොකක් හරි ගන්න ගෲප් එකකට වැටෙනවා. දැන් මොකද වෙන්නේ? මොලේක අස්සේ නෝනේ අදාරනේ. ඒකවල මනස මොකද වෙන්නේ? ඒ පැත්තට තමයි යන්නේ. හරි. ඒ වගේ ඕගොල්ලෝ ළඟින්ම ඇසුරු කරන ඕගොල්ලන්ගේ වටේ තියෙන සර්කල් එක මත මොකද්ද වෙන්නේ? ඒකට අනුකූලව මොකද සිතුවිලි ගිහිල්ලා ඒකට අනුකූලව අපි කිව්වේ මොලේ වයර් වෙනවා අපි අර සාමාන්‍ය තේරෙන භාෂාවෙන් කිව්වොත් ඒ විදිහට වයර් වෙනවා ඒ විදිහට වයර් වුණාට පස්සේ thinking pattern එක සම්පූර්ණයෙන්ම කොහෙටද ඒ පැත්තට තමයි යන්නේ සම්පූර්ණ හරි ඒ හින්දා ඉතාමත් අතිශය වැදගත් එකක් තියෙනවා ඒ වැදගත් දේ තමයි ඔබ වටා ඉස්සලා මේක ඔබගේ මනසේ ඇතුලේ හදා ගන්න ඕන එක. ඔබ වටා ඔබ ඇසු කරන ඔබගේ පරිසරයේ ඔබ ඉස්සලාම ඔබ පිරිසිදුව තියාගන්න. හරි. දැන් පරිසරයේ කිව්වම මෙහෙම එකක් තියෙනවා. හරි. දැන් සමහර විට දැන් අපි පරිසරය ගැන පුද්ගලයෝම නෙවෙයි. දැන් ඕගොල්ලෝ හංගත් දෙනෙක් මං හිතන්නේ YouTube එකේ හරි මොන හරි වීඩියෝස් බලනවානේ මොන හරි. හරි. දැන් ඕකේ ලංකාවේ නිවුස් දිගටම බැලුවොත් මොකද වෙන්නේ සතිය මොකද වෙන්නේ නිකන් බලන්නකො මොකද වෙන්නේ හා පිස්සු වගේ එනවා ඒ ටික වෙලා නේ තේරෙනවද මම මේ කියන්නේ ඉතින් එතකොට අපි මම මේ අසුරු කරනවා කියලා කියන්නේ පුද්ගලය විතරක් නෙමෙයි එතකොට ඉස්සෙල්ලා මේ මාර්ගයේ මුලදී ඔබ කියන්නේ ඔබේ කියන්නේ ඔබ වටා තියෙන දේ ඔබ පිරිසුදු කරගත යුතුයි. හරිද? නැත්නම් ඒ ඔබ ඇසුරු කරන පිරිස ඇතුලේ වෙනයි කියන ඇත්තටම මේකේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියනක අතිශයින්ම වැදගත්. හරි. තමන් වටේ තමන් අවුලටපත් කරන තමන් අසීයටපත් කරන. හරි. දේවල් තමන් වටේ තියාගෙන හිටියොත් ඔබට කවමදාවත් මේකෙන් නිදහස වෙන්නේ නැහැ. හිඳ ඉස්සලාම ඕක අර එක සූට් එක සඳහන් වෙනවා. එහෙම එකක් නැත්තම් ඊට වඩා හුදකලාව සිටීම යහපත කියලා. හරි. හිඳ හැම වෙලාවෙම තමන්ගේ වටේ සුද්ධ කරගන්න. හරි. ඒක සුද්ධ කරගන්න තව එකක් තියෙනවා. හරිද? මම මේ මට මං අනුගමනය කරපු ක්‍රමය කියන්නේ. හරි මං අනුගමනය කරපු ක්‍රමේ තමයි මම මොකද්ද මම හැම වෙලාවෙම බැලුවේ මගෙන් තව මිනිස්සෙකුට දෙන්න පුළුවන් මොනවාද කියලා
මගෙන් තව මිනිස්සෙකුට දෙන්න පුළුවන් මොකක් හරි දෙයක් තියෙනවනේ. කියන්නේ මම ඉස්සල්ලා මොකද වෙන්නේ? මම ඉස්සල්ලා කියන්නේ මම මේ මගේ වටේ කල්යාණ මිත්‍රය බලාපොරොත්තු වෙන්න කලින් මම අනිත් අයට මොකද වෙන්න ඕනේ? මම කල්යාණ මිත්‍රෙක් වෙන්න ඕනේ. හරි. එහෙනම් මම කල්යාණ මිත්‍රෙක් වෙනකොට අර හිටපු නෑද අයියෝ යාළුවෝ අර මාව දකින්නකොට මොකද වෙන්නේ? හරි. එයා හැරෙනවා. හරි. හැබැයි ඒ හැලෙනකොට ඒත් එක්කම මොකද්ද? කවදාවත් දැකලා නැති, අඳුරලා නැති හරියට ඔයගොල්ලෝ වගේ කට්ටිය මොකද්ද? එතකොට ලං වෙනවා. ඒ වගේම ඔබගේ අර මානසික ස්වභාවය නිවැරදි වෙනකොට සමහරට ඔබේ වටේ ඔබ ළඟින්ම ඇසුරු කරන අය පවා යන්න පුළුවන්. ඔබ එකත් එක්ක ඔබට ජීවිතේ ඉන්න ඔබගේ ළඟ ජීවිත සහකාරිය යන්න දාලා යන්න පුළුවන්. හරිද? ඔබගේ සහෝදර සහෝදරයෝ නැති වෙන්න පුළුවන්. අම්මා තාත්තා නැති වෙන්න පුළුවන්. මොකද ඒ ඔබගේ තියෙන මේ මානසික ස්වභාවයත් එක්ක මොකද්ද? උන් නොගැලපෙන නිසා. හරි. ඒකෙන් දැන් ඔබ හිතනකො ඔබ ඔබගේ මනසේ තියෙන අවුල් සහගත ස්වභාවයක් නම් හරිද? යන යන තැන හම්බෙන්නේ මොකද්ද? අවුල් සහගත ස්වභාවයක් තමයි. වෙයි තිනෝ ඒ ඔබේ බොසුත් අවුල්. ඔබ රැකියාවට ගියාම එහෙමත් අවුල්. ඔබ අපට හම්බෙන අය තව පාරෙද ගියත් හම්බෙන අය අවුල්. ඒ වගේ හැම වෙලාවෙම වෙන්නේ එහෙම අවුල්. ඒ කියන්නේ ඒ වගේ අවුල් ভাইබ්‍රේෂන් එකක් තියෙන පිරිසක් තමයි ඔබට හම්බෙන්නේ. හැබැයි ඔබගේ ভাইබ්‍රේෂන් එක එහෙම පිරිසිදු වෙනකොට, සුද්ධ වෙනකොට, ඔබගේ මනස ස්වභාවය සුද්ධ වෙනකොට මොකද වෙන්නේ? අර අය ඉබේම හැලිලා යනවා. ඒ අය සමහරව ඔබ ළඟින්ම හිටපු අවුරුදු ගාන ළඟින්ම හිටපු අය වෙන්න පුළුවන්. ඒ අය මොකද වෙන්නේ? ඉබේම ඒ අය හැලිලා යනවා. හැලිලා ගිහිල්ලා මේ වගේ දැන් දැන් මෙතන ඉන්න බොහෝ දෙනෙක් අපි කීවෙනි වතාවටද මේ හම්බුනේ? ඊවෙනි වතාවටද හම්බුනේ? පළවෙනි වතාවට හම්බුනේ. අපි සමහර ලෝකෙ දෙපැත්තක දෙකෝනේ ඉන්නේ. හැබැයි මොකද්ද වෙන්නේ? සම්බන්ධ වෙනවා. හරි. තේමද වන්නේ කියලා. ඉතින් එහෙනම් ඉස්සරහම තමන්ගේ මනසේ ස්වභාවය පිරිසුදුව තබා ගැනීම මොකක්ද? මේ පිරිසුදුව තබා ගන්නවා කියන්නේ මම කියන එකෙන් අදහස් කරන්නේ මේ අර 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 සීලයෙන් පිරිසුදු ස්වභාවයක් ගැන නෙමෙයි. උගක් අයිතන මේ ක්‍රියාවෙන් පිරිසුදු එහෙම එකක් ගැන නෙමෙයි මම කියන්නේ. හරි. හරි. ඒ අර තමන්ගේ තියෙන මේ කල්යාණ මිත්‍ර ස්වභාවය තමන්ගේ ඇතුලේ තියාගෙන එතකොට ඒ වටේ පිරිසිදු වෙනවා. වටේ පිරිසිදු වුණාට පස්සේ අර මොලේ වයර වෙන එක මොකද වෙන්නේ? නැතු යනවා. නැත්තම් මොකද වෙන්නේ? එහෙම වුණාට පස්සේ ඒ විදිහටමයි එන්නේ. හරි. දැන් අපි මට විනාඩියක් දෙන්න මම මේක ඉවර කරනවා. දැන් අපි හිතමු දැන් මෙහෙ දැන් මෙහෙ ඇවිල්ලා මෙහෙ තියෙන ওই ටැක්ස් වලින් අර වගේ මේ වගේ බේරෙන්න ක්‍රම තියෙනවනේ. හොර ක්‍රම තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? තියෙනවනේ. ඔයාලා දන්නවනේ. දැන් ඌක ඔයා ඉගෙන ගන්න කාගෙන් හරි දැන ගන්න. දැන් ඔයා ඊට පස්සේ ඒකට අනුකූලව තමයි ගේම ගහන්න පටන් ගන්නේ. එතකොට ඔයාගේ මනස කොහොමද වැඩ කරන්නේ? ඔයාගේ මනස හැම වෙලාවෙම වැඩ කරන්නේ ඒකෙන් වැඩ කරන්නේ. එහෙමද නැද්ද? හැම තැනකදීම දුවන්නේ කොහොමද? කෑම කනකොටත් වැඩ කරන්නේ කොහොමද? ඒකෙන් වැඩ කරන්නේ. දැන් එතනින් එහාට වාට ජීවිතේ يعني ජීවිතේ ඔක්කොම ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන කොයි විදියට? ඒ විදියට. එතකොට ඔයාගේ මනස නිදහස්ද? නිදහස් නෑ. හරි. අර හොර මානසිකත්වය පීඩා වදින් ඒ වෙලාවම අපිට පරිසම් දෙනවා ඒ වෙලාවෙම. ඒ කපටි වංචාකාරී මානසිකත්වයෙන් තමයි හැමදේම ඔබට මෙහෙම වෙන්නේ. ඒ එකෙන් තමයි ඔක්කොම වෛර වෙලා යන්නේ. ඊට පස්සේ ඒ කපටි කමෙන් තමයි ඔබගේ සම්බන්ධතා ඔක්කොම පවත්වාගෙන යන්නේ. දැන් මුලින් පටන් ගත්තේ අතනදී. සමහරට පොඩි ටැක්ස් බෙනිෆිට් එකක් ගන්න පටන් ගත්තා. ඊට පස්සේ මොකද්ද? එහෙම තමයි ඔබේ සම්බන්ධතාවය. ඒ මිත්‍රකම්. ඕක කොහොමම ගිහිල්ලා ඔබත් එක්ක ඩීල් කරන්නෙත් ඒ විදිහට. ඒ කියන්නේ තමන්ගේ සිතුවිලිත් එක්ක ඩීල් කරන්නේ. මොකද්ද? දැන් පුරුදු වෙලා තියෙන අරකනේ. එතකොට ඒකෙන් තමයි ඩීල් කරන්නේ. ඔව්ද නැද්ද? හොඳට බලන්න මේක. හරි. අන්න ඔන්න ඌව දැකලා මේවා කරන්නේ. එතකොට ඒව නිදහස් වෙනකොට මොකද්ද වෙන්නේ? තමන්ගේ මේවක එනකොට ඒ ගැළපෙන අය එකතු වෙනවා. හරි. ඉතින් කවමදාවත් හොඳ කල්යාණ මිත්‍රෙක් අතරින් ඉන්න එපා. හරි.
හොඳ කල්යාණ මිත්‍රෙක් කියන්නේ ඔබව අර මේ මොකද්ද උඩ දාන අය කෙනෙක් නෙමෙයි. හරි සමාට හැනලා ටෝකු හැනලා බැනලා හරිද? කියන්නේ තමන්ව හැමෙම විවේචනය කරන කෙනෙක්. ඒ කියන්නේ ඔබ විවේචන වෙන්න අරින් නිදාරින්න. කුඩු වෙන්න ගහන්න දෙන්න. විනාශ කරන්න දෙන්න. ආ මුලින් එහෙම තමයි. අන්න. දැන් සීමාව ඉක්මනට යන්නේ නැතුවක් ඉතින් කරන්න වෙනවා. කරකට උදව් කරද්දී එයා තමයි නේද? දැන් නැත්නම් උදව් අවශ්‍යයි. මෙහෙමයි. දේක සීමාව ඔබට දැනෙනවා. ඒ දැනෙන මොහොතේදී ඔබ නවත්ත. දැන් ඒක ඔබට දැනෙනවද නැද්ද? ඒක මම කවුරුත් කියන්න ඕනේ නැහැ නේ මේකයි සීමාව කියලා. ඒක Tamanටම දැනෙනවා සීමාව මොකක්ද කියලා. ඒක හම්තුනේ දැන්. දැන් මට දැන් සාමාන්‍ය තේරලා ඉදි මම මගේ වටේ ඉන්න යාළුවන්ට ඔක්කොරම කියන්න try කරා මේක මෙහෙම දෙයක් නෑ. හිතපම් මේ වගේ තම නෑ. ඒක මුලින් හොඳයි. අයි මුලින් හොඳයි. ඊට පස්සේ යාළුවෝ ටික නැති වෙනවා. ඒකත් දැන්. ඒ කියන්නේ මෙන්න මෙහෙම හොඳට මතක තියාගන්න. හරි. නෑ මෙහෙමයි දැන් ඔව් මෙහෙමයි අර ඉස්සෙල්ලා අර යාළුවන්ට එහෙම බන කියන්නේ එහෙම එන එක ඊට පස්සේ ටික දවසක් ඒක හැබැයි තේගෙනුට තේරුම් ගන්න වෙන්නේ එහෙම කියලාම තමයි ඉස්සෙල්ලා බන අර අපේ හාමුදුරු කෙනෙක් අර විහිළු කතා විහිළුවට කියනවා මේ මිනිස්සේ පොල් කඩන්නවලු මිනිස්සයා පොල් ගහට නැගලා පොල් ටික කඩලා ආයි බිමට බහිනකම් බලන් ඉන්නවලු මේ බන කිය හරිද ඒ වගේ අර අපිට එක වෙලාවෙදි දැන් අර ඕගලන්ට රස කෑමක් හම් වුණාම මොකද try කරන්නේ මේක දෙන්න try කරනවා ළඟට ඔක්කොම කන්න මේක කාපන් 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 කියලා දෙන්න try කරනවා ඊට පස්සේ ටික දවසින් තේරෙනවා ඒක කරන්න බෑයි කියලා හැබැයි ඕක කරන්න යනකොට මොකද වෙන්නේ ඈත් වෙනවා තරහ වෙනවා අයින් වෙනවා හරිද අමාරුද ඒකත් හොඳයි ඉතින් මේක හොඳට මතකද දැන් ඔය අර පැවැත්ම ගැන කිව්වා නේද මම අපි හිතන් ඉන්නවා දැන් මේ අපි මේ ඉන්නවනේ අපේ නෑ දෑව ටික යාළුවෝ ටික අපි මේ ටිකත් එක්ක මෙහෙම එකට මෙහෙම බදාගෙන මෙහෙම යන්න ඕන කියලා මැරෙනකම් ඇත්තටම මෙහෙමද වෙන්නේ එහෙම නෙමෙයි වෙන්නේ ඔබ එක එක කාලවල හිටපො ඔබගේ මානසික ස්වභාවයට ගැළපෙන අය ඒ කාලෙදී ඔබත් එක්ක එකතු වෙනවා ඒ මානසික ස්වභාව වෙනස් වෙනකොට ඒ අය මොකද වෙන්නේ ඒ අය අතහැරියා ඒ අය ඇත් වෙනවා ඔබට එක කාලෙක දීටපු ඒ යාළුවමද ඊළඟ ඉන්නේ නේද ඒ ඔබගේ ඉන්න මානසික ස්වභාවයට ගැළපෙන අය තමයි මොකද ඔබට හම්බෙන්නේ හරි ඒක දැන් තේරුම් ගන්නේ මම දැන් නම් මට නම් ඒක තේරුම් කොහොමද කියන්නේ මම වැඩි උත්සාහ කරෙත් නැහැ මම මොන බණ අහන්නද එහෙම තමයි මම ඊළඟ එක මගේ පිනකට ආපු දෙයක් මේ වෙන්නද කියලා ඉතින් මගේ මේ වෙච්ච දේවල් මම ඉස්සක මම try කරන්න කරපු සුදුයක් නෑ කිව්වත් මම මේ දේවල් වින්නේ ඒකකොට දැන් ඒක මට ගොඩක් පොරද මම සාමාන්‍ය කම්මැලි කෙනෙක් ඒකකොට මම දැන් අර මේ දේවල් හැමදේම ස්මූත් යනකොට මේ දේවල් වින්න තියෙන දේවල් හරි කමක් නෑ මට හැමදේම ලස්සන වෙනවා ඒකකොට මගේ උත්සාහය සෑහෙන දුරට අඩු වෙලා මම ඉස්සර ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා උත්සාහ කරපු දේවල් දැන් මේ මට ඒක උත්සාහ වෙන්නේ නමුත් දේවල් ලැබෙන හින්දා හරි මම ඉදේකින් මේක දැන හිටලා මට දුකකුත් නැහැ මේකුත් නැහැ අර ස්මූත් යනවා නමුත් ඒකත් දැන් මම දැන් ඔය සිතුවිලි හිතට මේව එන එකත් සමහරවිට අපහසුයි දැන් ඒකත් අපි මගේ කන්ට්‍රෝල් එකෙන් නෙමෙයිනේ මේක එන්නේ සිතුවිලි එන්නේ නමුත් මම හිතන එක මම මඤ්ඤණාගත් දැන් මම දැන් ඒකත් එක්ක හිතන එක ඒක මම කියන්නේ නෑ අපි දැන් මේ කතා කරපු එකෙන් දැන් මේ කතා කරනකොට මේ කපටි කන් ටික ඒව ටික පේන්නේ නැද්ද අපිට? හරි. ඔව්. හරි. ඉතින් එතකොට මේක ඇත්තටම අර අවයානස් එකත් එක්ක තමයි යන්නේ.
කියන්නේ මේක අපි දැන් අපි ඉස්ලාම කරන්නේ මෝඩකමට මේවා නවත්තන්න යනවා නැති කරන්න හදනවා හරි වෙනස් කරන්න යනවා ඇත්තටම වෙන්න ඕනේ මේක නැති කරන්නවත් වෙනස් කරන්නවත් නවත්තන්නවත් නෙමෙයි මේක කරන්න ඕනේ තේරුම් ගන්න හදන තේරුම් ගන්නයි බලන්න ඕනේ දැන් අරක කරන් පස්සේ අපි ලොකු රණ්ඩුවක් පටන් ගන්නවා කාත් එක තමන් එක ලොකු රණ්ඩුවක් පටන් ගන්නවා තමන්ගේ හිතත් එක ලොකු රණ්ඩුවක් පටන් ගන්නවා ඒක වෙන වදයක් වෙනවා. ඒක නෙමෙයි වෙන්න ඕනේ. තමන් එක්ක තමන් හිතත් එක්ක රණ්ඩුවක් පටන් ගන්න එක නෙමෙයි. මේක තේරුම් ගන්න එකයි කරන්න ඕනේ. සමිනා තමන්ගේ හිත දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේ එක. තමන්ගේ හිත දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේ එක. මෙහෙම හිත දිහා බලාගෙන ඉන්නවම නෙමෙයි. මොකද සමහරවිට හිත හරි කපටිනේ. ඔයා බලහියා බලන් ඉන්නකොට එයා හොඳට ඉන්නවා. එතකොට ස්වාමීන් වහන්සේ මගේ අතින් වැරදි වෙන්න පුළුවන් නේද මොන ඉතින් ඒක නෝ වාගේ අත්ද දැන් එතකොට වා මේකක්ද මේ දැන් පෙන්නන්නේ දැන් සුදු ෂර්ට් එකකුත් නැංගගෙන ඇවිල්ලා පෙන්නේ ඉතින් ඒක නේ අත්ද ඉතින් ඔයාර දැන් මොකද්ද කරන්න ඕනි ඉස්සෙල්ලා මේ අත් එක එළියට ඇදලා ගන්න ඕනි දැන් ඔයා කරලා තියෙන්නේ එන තඩි අකෙක් ඉන්නවා හරි පෙරේතෙක් ඉන්නවා ඌට මේ මේ ඌට මේ වෙස් මූණ හදලා දීලා තියෙනවා හැංගිලා ඉන්න හරි ඔයාවේ වෙස් මූණ ගලවන කම්ම ඔය පෙරේතයා මරන්න හම්බෙන්නේ ඔය පෙරේතය ගන්න ඕනේ එළියට ඇදලා මං කියන එක පැහැදිලිද සම්මතය කියන්නේ ඔක්කොම ඉතින් මොකක්ද අර මේ මොනවාද ආඩි හැද්දේ නැවේ කඳ හරිය වගේ තමයි සම්මතය කියන්නේ මේ ඉතින් සුදු වෙනවා සාමාන්‍ය සාමාන්‍ය සුදු වෙනවා ඉන්නක සම්මතය තියෙනවා ඉතින් මම ওই අර මේ අර හැමතැනම ගිහිල්ලා කියනවා මොකද්ද දැන් බණ අහනවා කියලා සාමාන්‍යයෙන් කරන්නේ මොකද්ද දැන් බණ කියනකොට හාමුදුරුවෝ රඟපානවා බණ අහනකොට කවුද දැන් මේ ඉන්න ඕගොල්ලෝ ඇත්තද මේ ඉන්නේ මේ ඇත්ත ස්වභාවය දැන් ඕගොල්ලෝ එනවා දැන් බණ අහන්න එනවා කියලා දැන් මෙතන අද දෙන්නම් මම කියලා හොඳට සුදු ඇඳගෙන මේවා කරගෙන හැමදාම මේ වගේ අර මේවා කරගෙන එනවා ඊට පස්සේ ඒ ඇවිල්ලා දැන් අහන්න ඕනේ නිකන් හොඳ දාර්ශනික ප්‍රශ්න අහන්න ඕනේ කියලා මේ වෙන ඒවා තියෙන්නේ මේ පොඩි එකටත් මේ අඬනවා පොඩි මේ චූටි චූටි ඒවට මේ වෙනවා සමහරට මේ මොකද්ද මේ ඩොලර් එකකට තව සමහරලාට මේ අවුල් වෙනවා ඒ වුණාට අහන්න ඕන හොඳ දාර්ශනික ප්‍රශ්නය මොකක් හරි රූපේ තියෙන මායාව හරි මොකක් හරි දෙන්නම් කියලා එනවා හැබැයි අරකනේ ඇත්ත මං කියන්නේ ওই සලුපිලි උනලා ඒ ඇත්ත එක ගන්න ඇත්තට මේක තමයි වෙන්න ඕනේ නේ ඉතින් ඒකනේ ඇත්තට නැත්තම් මේක හරි ඒ කියන්නේ අපි මෙතන තව මොකද්ද කරන්නේ තරමිය ඉතින් අත්තරම මෙතන කරන්න බොරුවක් තමයි. මෙතන මේ පොඩි මොකක් හරි මොකද්ද? මේ ඩ්‍රාමා එකක් මේ රකපන්නේ. කට්ටිය මේක තුයලා. ස්වාමිනාගේ එක පැයක් ලොකු තර්ජනයක් කළා. දැන් ඔයා පැයක්ම කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? සම්මතේ. දැන් මොකක් සම්මතේ කියන එක අදහස් කරන්නේ? මොකද්ද සම්මතිය කියන්නේ? සාමාන්‍ය ජීවිතයේ ඔව් සාමාන්‍ය ජීවිතය කියන්නේ මොකක්ද? ඔව් ඒක තමයි දැන් දස්සාවල් කරගෙන ඉඳලා ළමයි ඔව් ජීවිත ගත කරලා ඒක වෙනමම පැවැත්මක්. ඇත්තටම ඒක නෙමෙයි බුද්ධ දර්ශනය කියලා තියෙන්නේ. ඒක වෙනමම දෙයක් නේ. ඔව් දැන් අපි මේ මම මේ ඕගොල්ලන්ගේ මම අහන ඕගොල්ලෝ දැන් ওই කියන සම්මතය පැවැත්ම සම්මුතිය ඒ මොනවාද? මොකක්ද කවුද ඕක හැදුවේ? ඕක අර ඔක්කොම එකතු වෙලා හදා ඒ කියන්නේ හදපු මොකද්ද තියෙන්නේ? මොනවාද ඒක තියෙන්නේ ඇත්තට? ඔගල ආව දිනා බල්ල දිනා දා රූමන් ස්ටෝරි කියලා මූවී එකක් තියෙනවා හරි ලස්සන බල්ල දිනා ඔව් ජිම් කැරේගේ මූවී එකක් තියෙනවා සමහර අය ඉතින් දැන් ෆිල්ම් බලන්නේ නැහැ නේ ඉතින් අපි ඉතින් අපි ඉතින් ඔබට නැහැ ඉතින් අපි මේ
අපි හරිම සත්ගුණවත්. මේ 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 මූවි එකේ තියෙන්නේ ඒක තියෙන රියැලිටි ෂෝ එක. ඒ රියැලිටි ෂෝ ළමෙක් ගන්නවා චූටයි උපන් ගමම රියැලිටි ෂෝ එකට ගන්න. ඔයාල දන්නවද රියැලිටි ෂෝ කියන්නේ මොනවද කියලා? දන්නවනේ නේ. එතකොට මෙයාව අරගෙන ලොකු ගමක් වගේ හදලා ඒක ඉන්නේ ඔක්කොම නළු නිළියෝ. මෙයාගේ අම්මත් නළු මේ නිළියක් තාත්තත් නළුවෙක් ඔක්කොම මේ ඉන්න අය ඔක්කොම නළු නිළියෝ වටේ ඉන්නේ. දැන් එහෙම තියෙන ගමන් මෙයා කැමරා ගොඩාක් දාලා මේ ළමයා පොඩි කාලේ ඉඳන් මොකද්ද මුළු ලෝකෙටම රියැලිටි ෂෝ එකක් විදිහට පෙන්නනවා. හා රියැලිටි ෂෝ එකක් විදිහට පෙන්නනවා මේ ළමයාගේ ස්වභාවය. හරි දැන් මේ මේ ළමයා දන්නවද මේක? එයා දන්නේ නැහැ. දැයා ටික ටික එයා ලොකු වෙන්නේ මේ 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 ගම ඇතුලේ. මේ ගම ඇතුලේ ඉන්න ඔක්කොම නළු නිළියෝ. ඒ වෙලාවට සෙටප් කරලා ඉන්නේ. මේක 24 hours මොකද වෙන්නේ? මේක රියැලිටි ෂෝ එකක් විදිහට පෙන්නනවා. හරි. මේක ඇතුලේ මොකද ඇඩ්වර්ටයිසිමුත් යනවා. මොකද? හා? ඔව්. එතකොට යාට මෙතන යන්න එළියට යන්න දෙන්නෙත් නෑ. ඔව්. මුහුද පැත්තෙන් යන්න දෙන්නේ නෑ. වතුරට බය කරනවා. අනිත් පැතිවලිනුත් යනවා. හරි. එතකොට මේ ඔක්කොම මොකද කරන්නේ? අර රංගපාන. මේක බලන්න මම මේ කතාව කියන්නේ නැහැ සම්පූර්ණව ඔයගලට. අවත් මේක ඇත්තටම ජීවිතේ තේරුම් ගන්න ඇත්තටම මොකද්ද? සමහර සූත්‍ර 1000කින් කියන්න පුළුවන් දෙයක් මොකද්ද? හොකින් ඔයගලට තෝරගන්න. දැන් ඒක නිමිත කරන්නේ. දැන් ඔක්කොම මොකද කරන්නේ? උදේට මේකප් ටික දා ගන්නවා. හදා ගන්නවා මොකද්ද? චරිතය අරගෙන ඔක්කොම ගිහිල්ලා මොකද්ද? රඟපාන. ඔක්කොම රඟපානවා ඔක්කොම. පැවටෙන්න. ඔව්ද නැද්ද? ඔක්කොම සියල්ලෝම රඟපානවා සියල්ලෝම මොකද කරන්නේ? රැවටෙනවා. දැන් ඔයචි ඔක්කොම රඟපාන සියල්ලෝම රැවටෙන එකට කියනවා අපි මොකද්ද? සම්මුතිය කියලා අපි කියනවා. මේ ඒකනේ තියෙන්නේ සම්මුතිය. අර සින්දුවක් තියෙන බලං කටතුරා හැර දැසි කියලා නේ. සමහර මේ ඉස්සෙල්ලා දැන් ගණන් ගන්න නැතුව ඉන්න එක අපි තුම මෙම මේ ලොකුවට ගන්න නැතුව අපි තුම පස් දෙහෙල් කියලා කියන්නේ ඕන ඕන දෙයක් ඕන මගුලක් තියෙද්දිත් ඒක තමන්ගේ මමත්වේ හදාගෙන ඉන්න. එහෙමයි ඕන මගුලක් කියලා ඒක දෘෂ්ටියකින් ඉඳලා හරියන්නේ නැහැ. ඒක තේරුම් ගන්න අපිට අපේ ඇත්තට මනසේ ස්වභාවය තේරුම් ගන්න. හරි. ඒක නිකන් අර ignorance කියන එක නෙමෙයි ගැන නෙමෙයි මම කතා කරන්නේ. ඕන මගුලක් ඕන දෙයක් ඒක ගැන නෙමෙයි මම කතා කරන්නේ. ඒක තමන්ගේ මමත්වය හදාගෙන ඉන්න අපේ බඩේ තියෙන දේ. නැහැ එහෙම ඉන්න හැදුවාද එහෙම ඉන්න බෑයි කියලා මම කියන්නේ. පුළුවන්ද එහෙම ඉන්න? සමහර වෙලාවට පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට පුළුවන් හැම වෙලාවෙම ඉන්න පුළුවන් බෑ. ඔය මානසික ස්වභාවයේ තේරුම් ගන්න කියන තැනදී අභාසිකේ කලින් දේශනාවකදී මට ගැටලුවක් ආවා. මේ මම තේරුම් ගත්ත වැරදි කියලා මට හිතෙන්නේ එක පැහැදිලි කරගන්න ස්වාමීන් වහන්සේ කලින් දවසේ කිව්වා මේ දැන් මට අභාසිකේ තත්ත්වයක පේනවා නම් ඕක දැන් ඇත්තට මේ මොහොතේම මෙවුවා වෙනවන ටැබ් එකක් පේන්න බෑ. සම් මොකක් හරි දෙයක් හැබැයි අපිට ලේබල් කරන්න බෑ. ගොඩක් අපේ සංකල්ප වලින් තමයි මේ ලේබල් එක එන්නේ. නමුත් දැන් මට එතෙන්දී කටලුවක් ආවා ස්වාමීන් වහන්සේ. දැන් අපි ඒක 100%ක් වෙන්න බෑ නේද කියලා. මොකද දැන් ඔතන ටැබ් එකක් නොතිබ්බනම් අපිට සංකල්පයකින් හරි මොකක්වත්
දාගන්න බෑනේ. එතකොට නිකන් ඒ වගේ එකක් කතා කරන්නත් අවශ්‍ය නෑනේ. එහෙම එකක් ඔබ වහන්සේ අදහස් කළේ. අර ඔබ වහන්සේ දා පාවිච්චි කළේ ඉමැජිනේෂන් කියලා. ඔව්. මේක අපි දැන් ඕක ප්‍රසිද්ධ ප්‍රශ්නයක්. එතකොට දැන් උගක් අය තේරෙනවා මේකේ සංකල්පමීය කොටසක් තියෙනවා කියලා. හරි. ඒක තේරෙනවනේ. ඒ කියන්නේ දැන් දැන් මෙතන වතුර බෝතලයක් කියන එක වතුර බෝතලේ කියන දැනුම නැත්තම් ඉන්නේ නැහනේ. දැන් සමහර විට මෙතන ඉන්න පුළුවන් මේක H2O මේක හැදිලා තින්නේ මෙහෙමයි කියලා තව එන්න. දැන් මේක බෝතල් කරන ෆැක්ටරි එක වැඩ කරන කෙනෙක් හිටියොත් එයාට තියෙන මොකද්ද? තව එකක්. හරිද? එතකොට දැන් ඔබලා දෙදෙනුගේ එක්කෙනෙකුටවත් දෙදෙනෙකුට කවදාවත් සමාන විදියට වතුර බෝතලයක් කියන එකක් එන්නේ නැහැ. අඩු ගන්න වතුර ගැන තියෙන අදහසවත් එන්නේ නැහැ. සමානව. එතකොට දැන් ඒක වෙනස් කියලා මොකද්ද? උගුණට දාලා අදහසක් තියෙනවා. එතකොට ඒ හැර මෙතන මොකක් හරි තිබේද? ඒ කියන්නේ සංකල්පින් මේ අදහස හැර වෙන මොකක් හරි තිබේද කියන එක හැම වෙලාවම අහන එක. තිබේද නැද්ද? ඉස්සරලා මම මෙහෙම කියන්නම්කෝ. දැන් අපි හිතමුකෝ නිකන් දැන් දැන්ට නිකන් කියමු මෙහෙම එකක් තියෙනවා කියලා. ඔබට වද දෙන්නේ මොකක්ද? කරදර වෙන්නේ මොකක්ද? ඔබ විඳින්නේ මොකක්ද? ඒ මොකක්ද එකද නැත්නම් සංකල්පෙමියද? සංකල්පෙන්නේ. හරි. වද විඳින්නේ මොකක්ද? ඊළඟට දෙවෙනි එකට තෝරගන්න. ඔතන මොකක් හරි ඇති කියන එක මොකක්ද? ওই සංකල්ප නොවන යමක් ඇති කියන එක, ඇත කියන එක මොකක්ද? ඒක සංකල්පය. ඊළඟට ඔතන ওই සංකල්ප නොවන යමක් නැත කියන එක ඒක මොකක්ද? ඒක සංකල්පය. පැහැදිලිද? ඊට පස්සේ ස්වාමීන් වහන්සේ එක මට තුනක් තියෙනවා. ඔව් අහන්න අහන්න. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් අපි ඒ පැත්ත ඒ විදිහට මෙව වෙලා අපි හිත පැත්ත ස්ටඩි කරන්න ගන්න හිත ඒ කියන්නේ අවබෝධයක් ගන්න හදනවා නම් එතකොට ඔබ වහන්සේ ඉදා එක මහත් එක ආපු කිව්වා මේ දැන් හිත බොරුවක් වගේ එව්වගේ කියන්නේ හිත කියන එක. දැන් මෙහෙම මම ඒකට උත්තර දෙන්න. ඔව්. දැන් මෙතන ඉන්න කවුරු හිත දැකපු එක්කෙනෙක්? නෑ. ඈ? ඔව්. ඉන්න. හැබැයි අපි හැමෝම පොදුවේ එකඟ වෙන හිත කියන සංකල්පයක් තියෙනවා. ඒක සංකල්පය. තේරුණානේ. හරි. එතකොට ඇත්තටම හිත කියන එක නෑ කියන්නත් බෑ. මොකද්ද? තියෙනවා කියන්නත් බෑ. මොකද පොදුවේ එකඟ වෙන පොදුවේ සම්මුතිය තියෙන මොකද්ද හිත කියලා සංකල්පය. ඒක දැන් ඔබට ඔබ දැන් ඔබටත් ඒ සංකල්පේ වැටිලානේ තියෙන්නේ. එතකොට ඒක ඇත්තටම මේ එකක් තියෙනවා කියලා තමයි අපිට හිතෙන්නේ. හැබැයි ඒක ඒ කියන්නේ දැන් සමහරවන් ද හිත කොහෙද තියෙන්නේ? හිත තියෙන්නේ මොලේ. හිත කොහෙද තියෙන්නේ? හිත තියෙන්නේ මොකද්ද? හදවතේ තියෙන ලේ ධාතුව. හිත කොහෙද තියෙන්නේ කියලා ඔහොම මොකද්ද? හිත මොකද්ද? දැන් ওই ප්‍රශ්න වලට උත්තර හම්බෙනවද කවදා? ඇයි උත්තර හම්බෙන්නේ නැත්තේ? ඕක නිකන් සමාන වෙන්නේ මොකටද? පැහැදිලි මං කියන්නේ? ඔව්.
දැන් මං කියන්න හදන්නේ පැහැදිලි වෙනවා නේ ඔබට. එතකොට දැන් අපි පටන් ගන්න හිත කියලා එකක් තියෙනවා. ඒක පිරිසුදු කරන්න ඕනේ. ඔක්කොම කරන්න ඕනේ කියලා තමයි යන්නේ. ඒකයි කරගන්න බැරි කාටවත්. අර මූලික තැනම වැඩේ වැරදිලා නේ. නේ? ඒක සංකල්ප වලින් සංකල්පයක් තමයි. ඒ වුණාට නිකන් අර පැහැදිලි කරගන්න මං අහන්නේ. කාන්නාන් කවුනේ. දැන් මෙහෙම එකක් තියෙනවා නේ ස්වාමීන් වහන්සේ මේක මේ ඔබ වහන්සේගේම දේශනාවක් නෙමෙයි. දැන් ඔය කට්ටියක් කියනවා නේ ස්වාමීන් වහන්සේ දැන් කර්මඵල දැන් මෙහෙම මේක කිව්වොත් මං නිවැරදිද කියන්නකෝ දැන් ස්වාමීන් වහන්සේ ඔය මේ අපිට සංකල්ප වලින් ගැලවෙන්න හරි සංකල්ප නොදා හරි ඒකනේ ඔය යථා භූත ඥානයට මොකක් හරි එහෙම කියනවනේ. දැන් අපි මේ සංකල්ප එකතු වෙන එක ඒක දන්නේ නැත්නම් ඒකත් එක්කම ඉන්නවා නම් ඒක තමයි අවිද්‍යාව වචනයක් දාගන්නේ. අවිද්‍යාව කියන්නේ ඊට පස්සේ ඔය වෙන සංසිද්ධිය දන්නවා නම් ඒක විද්‍යාව. එතකොට අපි කොහොම හරි මේ අවිද්‍යාවෙන් ඉන්නකම් කර්මඵල ඒ කියන්නේ මෙහෙම සතෙක් ඉන්නවා ආයෙත් උපදිනවා මෙහෙම ලෙඩ දුක් හැදෙනවා ඒ ඔක්කොම. හැබැයි අපි යම් විදියකින් ඒ අවබෝධයෙන් ඒ කියන්නේ විද්‍යාව පැත්තෙන් මේ සංසිද්ධිය දන්නවා නම් එතකොට එතකොට කියමු පුනරුත්පත්ති අදහස් කර්මඵල අදහස් ඒ ඔක්කොම නැතු වෙනවා. නැතු වෙනවා. ඒක හරි නිවැරදිද? ඔව්. ඔව්. ඇත්තටම මේමයි. ඒක ඖෂා නැහැ කියලා දෙපැත්තම තියෙන. දැන් ඕක තියෙන්නේ දැන් උදාහරණයක් විදිහට. දැන් අපි මේ කරන වැඩේ ඕනනම් අපිට දාන්න පුළුවන් මොකද සම්මා වාචා විදිහට. හරිද? දැන් ඕගොල්ලෝ ඔක්කොම අද හවස ගෙදරින් නැතුව මෙතෙන්ට ආපි එක අපිට ඕන දාන්න පුළුවන් මොකද? අම්මා වායාම විදිහට. එහෙම දාන්න පුළුවන්. හරි. ඔව්. ඕනනම් දාන්න පුළුවන් කැමති නම්. ඕනනම් උදා ඉන්න පුළුවන්. ඕනනම් නිකන් නැතුව බොහොම සරල භාෂාවෙන් කියන්න පුළුවන්. අන්න ආරාධ ගාමිණි මහත්තයා ගෙදර බණක් තියෙනවා. ගියේ නැත්තම් පොඩ්ඩක් තරහ වෙන්නත් පුළුවන්. කොයි කරා මොකද්ද දන්නේ නැහැ කියලා ටිකක් පොඩ්ඩක් ඇවිල්ලා මොනාර කෑමක් තේමක් හම්බෙද්ද දන්නේ නැහැ කියලා. කියලා එමෙ එන්නත් පුළුවන් ඉතින්නේ. නේ? මොකක් කරේ ඉතින් නයි. එහෙම මොකක් කරි මට වාසියක් වෙයි. මේක ගියව මට මොකක් හරි වාසියක් වෙයි කියලා අර ඔක්කොම වචන ටික නැතුවත් මොකද්ද? එහෙම වෙන්නත් පුළුවන්. දැන් සමහරට මේකේ අද ඇවිල්ලා මෙතන මොන හරි හොරකම් කරගෙන යන්න කියලා ඇවිල්ලා ඉඳගෙන ඉන්නවත් ඉඳලාත් මොන හරි මේ ආ මේ මොනාද කියන්නේ කියලා පොඩ්ඩක් මේ හාමුදුරු නිකන් මේ කට්ටියත් එක්ක hina වෙවි මොනාද මේ කියන්නේ කියලා අහගෙන ඉඳලාත් ඔය මොකක්වත් නැතුව මොකද්ද? යමක් ජීවිතේට මොකද්ද? එකතු කරගන්න පුළුවන්. හරි. දේ එකතු කරගත්තට පස්සේ ඕන නම් අපිට ඒක කියන්න පුළුවන් මොකද්ද? මොකද්ද කියන්නේ පුළුවන්? සම්මා සමාධි කියලා කියන්නේ. සම්මා. ඒ කියන්නේ කලින් තිබ්බ මොකද්ද කලබලකාරී ස්වභාවය, මානසික ස්වභාවය දැන් මොකද්ද? නැතුව ගිහිල්ලා. ඕන නම් නම දාන්නත් පුළුවන්, ඕන නම් නම නොදා ඉන්න පුළුවන්. නමක් දාන්න ඉතින් අවශ්‍ය නැහැ ඉතින්. ඒ ස්වභාවයේ තියෙන එකනේ වැඩගත්තේ. ඔව්. ඒ නම් දාලා තියෙන නම් දාලා තියෙන දාලානේ තියෙන්නේ නම් එතකොට ඒව ඒ පහසුව සඳහා නේද? ඒ තත්ත්වයක ඒක පහසුවක් නෑ. හැබැයි ඉතින් ඒක මෙහෙම ඒක පහසුවක් වෙන්නත් පුළුවන් අපහසුවක් වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් මතක ඔක්කොම සංකල්ප ඔය ඉතින් දැන් ඔබට සරලව තේරෙනවා නේද ඔබගේ මතකයේ ඇතුළේලයි ඔබ මේ ගිලිලා ඉන්නේ. හරි.
ඒක ඇතුළේ තමයි ගිලිලා ඉන්නේ. ඒක මතකයේ ඇතුළේ. මේ මතකේ කියන්නේ අර කිව්වාගේ හීනනේ. ඒ හීන ඇතුළේ තමයි ගිලිලා ඉන්නේ කියලා ඔබ තීරුම් ගත්තා නම් බොහොම සරලව. හරිද? ඒ හීන ඒ මතකයේ ඇතුළේ හීන ඇතුළේ තමයි බුදුවරු ඉන්නේ. බුදුවරු බණ කිව්වෙත් ධර්මයේ තියෙන්නේ ඔක්කොම තියෙන්නේ මේ මතකයේ හීන ඇතුළේ කියලා ඔබ තීරුම් ගත්තොත්. ඉතින් ඔය සමස්තයෙන්ම නිදහස් වෙනවා. දැන් මෙහෙමයි ඕකේ සමස්තයෙන් නිදහස් වෙන ලෝකේ සංසාරයේ බොරුවක්. බුදුහාඳුරෝ ඇත්තක් කියලා එන්නේ. බුදුහාඳුරෝ සහ ධර්මයේ ඇත්තක් කියලා එහෙම එන්නේ නෑ. තේරෙනවද? දෙකක් එහෙම වෙන්නේ නෑ. ටිකක් ඉතුරු වෙලා ඉතුරු ටිකම වෙන්නේ නෑ. සමස්තයම මොකද්ද? සමස්තයම අවිද්‍යාව කියලායි තේරෙන්නේ. නැතු ඒක කොටසක් විද්‍යාව කොටසක් අවිද්‍යාව කියලා එහෙම තේරෙන්නේ නෑ. නෝ දැන් මෙහෙමයි ඔය සම මේවා අර මං කිව්වේ අර සාමූහික මෝහනේ ඇතුළෙන්නේ මේවා ඇවිල්ලා තියෙන්නේ ඒ වගේ සාමූහිකම දැන් ඔයගලන්ට පොඩි කාලේ ඒ දීපු අදහස් දැන් ඔහොම යනකොට මේ දැන් නෝ ගන්නේ දැන් අඩු වෙලා ඇති. හැබැයි මේ මෙහි ඉන්න අය බුදු පිළිම පාවිච්චි කරන්නේ නිකන් ගාන එකේ බිමින් තියන ලස්සන්ට ඒ වටනේ මේ උගක් අය පාවිච්චි කරා. ඔන්න කම ඕක ඇති කියලා ওই පාරට විතිකලා දාලා දෙනවා. හරි. දැන් සාමාන්‍යයෙන් වෙන්නේ මොකද්ද? ඕක දැක්කහම. දැන් ඕගලට වෙන්න පුළුවන් එකම. හා තේන් තියනවානේ මොකද්ද මේ වෙලා තියෙන්නේ වගේ එක ස්වභාවිකවම එනවනේ. එයි ස්වභාවිකව දැන් අපිටම දැන් දේව පිළිමයක් කරේ මොකක් හරි හින් ඉති කරලා තියෙනවා. එහෙම නැත්තම් මොකද්ද මේ මොනවාද මේ ජීසස්ගේ පිළිමයක් ඉති කරලා තිබුණා. ඔව් සමහර කෙනෙකුට ඒක මොකද්ද අවුල් වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට මොකද්ද පොදු ස්වභාවයක් තියෙනවා නේ. ඒ කන්ඩිෂන් වෙච්ච විදිහට පොදු ස්වභාවයක් තියෙනවා නේ. නැත්තම් පොඩි දරුවෙක් නම් අර මොකද්ද තියෙන්නේ ඒගොල්ලන් අර ගේන්නේ මොකද්ද PS4 එකද PS5 එකද දැන් තියෙන්නේ. පයිගල් අයක පොඩ්ඩක් මොන දාලා තිබුණා පා මොකද එන්නේ යාට නේ පාරේ වම් විසි කරලා තිබුණා අවුල් යනවානේ. ආ එකම විදියට තමයි වැඩ කරන්නේ. කන්ඩිෂන් කරලා ඉතාලි කන්ඩිෂන් කරපොයි පරම්පරා ගාන තිස්සේ උඩට පොඩි කාලේ කන්ඩිෂන් නොකරත් ජීන්ස් වලට ඇතිනේව ආවැද්දිලා එහෙමත් තියෙනවා කෙනවනේ. ඔව් මතකේ කියලා කියන්නේ මේ සංකල්පවල විතරක් තියෙන එකක් නෙමෙයි. නෙමෙයි. එතකොට ඒ ඔක්කොම ගෙන් ගැලවෙන්න තමයි ඕන. මොකකින්වත් ගැලවෙන්න හදන්නේපා. අන්න ඒක තමයි වැරද්ද. ඉතල තේරුම් ගන්න. ඔගොල්ලෝ බලන්නේ මේකෙන් ගැලවෙන්න තමයි try කරන්නේ. ගැලවෙන්න හදුවොත් මේක කවම දාව මේක කරවන්න පුළුවන් දැන් එහෙම. තේරුම් ගන්න ඇයි කරන්නේ. ඒක තමයි වර්ධින තැන හුඟක් අය. ගැලවෙන්න හදන. නිදහස් වෙන්න හදන. නවත්තන්න හදන. නැති කරන්න හදන. දැන් හීනයක් දැන් කිව්වට හීනයක් පේනකොට හීනේ නැති කරන්න හදන. හීනෙන් ගැලවෙන්න හදනවා. නේ? ඒ වගේ වැඩක් වෙනවා. නෑ අපි ඇත්තටම අපි ගැලවෙන්න හදන එක අපි මවාගෙන තමයි ඊට පස්සේ එකෙන් ගැලවෙන්න හදන්නේ කියලා එක පේන්නේ නෑ.
කියන අපි ගැලවෙන්න හදන යකා ඉස්සලා අපි මවා ගන්න ඕනේ නේ යකා මවන්න මවා ගන්න දැන් සංසාරේ නම් සංසාරේ මවා ගන්න ඕනේ ආයි ඉපදි ඉපදි මෙරි මෙරි යන විදිය මවා ගන්න ඕනේ අපාය දුක් විඳින විදිය මවා ගන්න ඕනේ හරිද මරණ දුක මවා ගන්න ඕනේ හරිද එතකොට මේ ඔක්කොම මොකද්ද කරන්න ඕනේ මවා ගන්න ඕනේ ඊට පස්සේ මවාගෙන තමයි ඊට පස්සේ මොකද්ද එකෙන් ගැලවෙන්න ඕනේ ගැලවෙන්න හදන්න ඕනේ හැබැයි ඒක තේරුණා නම් මේ මවා ගත්ත කියලා තේරුම් ගත්තා නම් ඔකේ ගැලවෙන්න කියලා තේරුම් ගන්න ගැලවෙන්න කියලා උත්සාහ කරන්න ඕනේ නේ කියන්නේ සම්මන්ස මොරවටි ඉන්න නම් මේ ඒක දැනගෙන ඉන්න එකම සොලූෂන් ඔව් ඒක දැනගත්තේ නැත්නම් කොහොමද කරන්නේ නෑ මට ඒ ගැටලුව හරි සම්මන්ස දැන් ඔය ගොඩක් කඩිෂන් කොයි මාරි ඔය දැන් සතිපට්ඨානය වදනවා අරවා මෙවුවා කියලා ක්‍රමවේද තියෙනවනේ ඒවා මේ විදියට ප්‍රැක්ටිස් කිරීමෙන් ඇති වැඩක් නෑ වගේ දැන් එහෙම අවුරුදු 20 30 ප්‍රැක්ටිස් කරන අයට මොකද වෙලා තියෙන්නේ වෙච්ච දෙයක් මට හිතුනේ දැන් මැසේජ් එක රෝන්ලි මැසේජ් එක රෝන්ලි තමයි ආරන් තියෙන්නේ. මේක ගැලවෙන්න හදන්නේම මවාගෙන මවාගෙන ගැලවෙන්න හදලා. දැන් එතකොට අවුරුදු අවුරුදු 70ක් ගැලවෙන්න හැදුවත් මොකද්ද? ගැලවෙන්න බෑ. ඒක ලේසි නෑ අර කන්ෂන් වෙච්ච එක නවත්තන්න තවමත් ඒ අගමලින් එන්කරේජ් කරනවා ඔව් ඔව් ඒ කියන්නේ ගැලවෙන්න තියෙන තැනම දැන් මේ ඒක ගැලවෙන්න තියෙන එකෙන්ම තමයි ද වලක් කපලා තියෙන්නේ ඉනිමකට තියෙන්නේ වලකින් ගොඩට එන්නනේ දැන් කරලා තියෙන ඉනිමන් තිය තියා වලවල් වලට බහින එක කර්මය හේතුඵල වාදේ පොඩක් පැහැදිලි කරා දැන් අපිට ඒක විභාගයක් ලියන්න තියෙනවා ඊට වඩා ඇත්තටම ඔයාගේ ජීවිතේ ඇත්තටම ප්‍රශ්නකින් ඔක අහන්න උදාහරණයක් දාන්න ඔයාගේ ජීවිතේ ඕක තියරිටිකල් කාරණා නෑ ඒක තමයි මං අර දැන් ජීවිතේ මම ගන්න විදිය උනත් මගේ ජීවිතේ මම බලන විදිය උනත් දැන් මේ දේවල් වෙන්න තියෙන හින්දා මේව වෙනවද නැත්තම් මම දැන් මාත් මුලින් තාපු එක උනත් මට මේ ගැලපිලා මෙතන මේ වෙනවද නැත්තම් මම හිතලා මේ කරනවද දැන් ඔයා මොන විදියට හිතුවා ඔයාට ඒ උත්තරේ ඉන්න පුළුවන් මම මොන විදියට ඔයාලට උත්තරයක් දුන්නත් ඔකට ඒ උත්තරේ ඉන්න පුළුවන් දැන් ඕක ඇත්තටම මොකද ඇයි එහෙම බැරි ඉස්සරක තේරුම් ගමුක ඇයි ඒක බැරි කියලා
අපි මේක වෙන්නේ මෙහෙමයි කියලා මොකද්ද කතාවක් හදාගන්න මොඩල් එකක් හදාගන්න හරිද ඊට පස්සේ ටිකක් වෙලා යනකොට අපි හිතෙන ඒකත් නෙමෙයි කියලා තව මොඩල් එකක් හදාගන්න කවදාවත් ඕකේ මොකද්ද ඕකේ ඉවරයක් වෙන්නේ නැහැ හැබැයි මේ මොඩල් එකක් හදා හදායි තමයි ඉන්නේ කියලා තේරුම් ගත්තොත් මොකද්ද මොඩල් හදන එක නිදහස් වෙනවා පැහැදිලි ඒක තමයි ඕක මෙහෙමයි දැන් මම අකමැති ඕක ගන්න දැන් ඕක තියෙනවා මේ සූත්‍රයක් ඒ සූත්‍රේ තියෙනවා ඊශ්වරවාදී උබ්බේ කත හේතුවාදේ ඊශ්වරවාදේ උබ්බේ කත හේතුවාදේ අනිත් එක තමයි හේතුඵලවා ඔය තුනම ප්‍රතික්ෂේප කරන තුනම ප්‍රතික්ෂේප කරන්නේ හේතුවක් ඇතුව ඇයි මොකද ප්‍රතික්ෂේප කරන්නේ මේ ඊශ්වරවාදී කියන්නේ මේ දෙවියෙක් විසින්ම ඇව්වා හරි දෙවියන්ගේ කැමැත්තට තමයි මේක වෙන්නේ. එහෙම නැත්නම් පුබ්බේ කත හේතුවාදී කියලා කියන්නේ මොකක්ද? කරපු පින් පව් අනුව තමයි මේක වෙන්නේ. එහෙම නැත්නම් හේතුඵල දහම් මේක මෙහෙම මෙහෙම ගැළපිලා යන්නේ. ඒක නැත්නම් ඔබ Tamandම දරගෙන මම හිතලා තමයි කොහොම හරි මේක ගේම ගහන්නේ. හරිද? අපි මේ විතර එක එක විදිහට අපි මොකද කරන්නේ? හදා ගන්න. ඒ හදා ගන්න හැම එකේම මොකද්ද තියෙන්නේ? ඔව් සංකල්පමී අදහසක් හදාගන්නේ තව සංකල්පයක් හදාගන්නේ තව ෆ්‍රේම්වර්ක් එකක් ගොඩනගා ගන්න තව මනෝගෙහිල්ලක් කරන්නේ ඉතින් කොහොම කරත් ඔය මනෝගෙහිල්ලන්නේ කරන්නේ ඉතින් මනෝගෙහිල්ලක් කියලා තේරුම් ගන්නකම් කොහොමද කඩාගන්නේ ඔයා කරන්නේ ආයි මනෝගෙහිල්ලක් කියලා අඩුම ගානේ මනෝගෙහිල්ලක් කියලා කියන එකද මනෝගෙහිල්ල දැන් එදා අර ඔබතුමා නේද දැන් මල මේක ඉවරයලා මෙයා මගෙන් ඇහුවේ ඇවිල්ලා ඔබ වහන්සේ අද ඉමේජිනේෂන් ගැන කියලා කිව්වා එතකොට ඉමේජිනේෂන් කියන එකත් ඉමේජිනේෂන් එකක් නෙමෙයිද කියලා ඉතින් ඔව් ඔබ සරලව මං කිව්වා ඔව් කියලා ඒකයි සරල උත්තරේ අන්තිමට මේ මනෝග ගහ ඉන්නවා කියලත් කරන්නේ මොකද්ද මේ ඔක්කොම මනෝග ගහ ඉන්නවා කියලා තායි කරන්නේ මනෝග ගහ තමයි නෑ මේමයි ප්‍රශ්නේ හදුවට කවන්නේ නෑ දැනගෙන දැන් අපි ෆිල්ම් එකක් කියලා කියන්නේ මොකක්ද පොලි ෆිල්ම් එකක් බලනවා අපි ප්‍රශ්නයක් හදන නැති ප්‍රශ්න ඒලියල් අපිට ගැහුව මොන ආවේද ඒලියල් ලකට ටිකක් ඇවිල්ලා ඔන්න පුතියට ඇටෑක් කරු මොන ආවේද ප්‍රශ්නයක් හදලා අපි ඒකට උත්තරයක් හදලා ඊට පස්සේ මොකද ඒලියල්ලගෙන් බේරෙන්න මෙහෙම මේ විදිහේ කට්ටියක් ඉන්නවා ඒගොල්ලෝ ගිහිල්ලා අපිව ඒලියන්ගෙන් බේරෙන්න කියලා අපි තව එකක් හදලා ලස්සනයි නේ දැනගෙන කරොත් ලස්සනයි ඉතින් ප්‍රශ්නයක් නැහැ මට වුණේ අන්න ඒක තමයි මේක ප්‍රත්‍යක්ෂක් වෙන්න නම් ඔබගේ ජීවිතේ
එක්ක මේක බද්ධ වෙන්න ඕන. තමන්ගේ ජීවිතයට දාලා බලන්න ඕන. තමයි එදිනෙදා කරන කටයුතු ඇතුළට දාලා බලන්න ඕන. හරි. නැත්නම් ඔක තියරිටිකලි ඔක උඩින් තියාගෙන මෙහෙම ඉන්න පුළුවන් අපිට ඒක කතා කර කර සාකච්ඡා කර කර ඉන්න පුළුවන්. ඒක තමන්ගේ ජීවිතෙන් එක රිප්‍රසන්ට් වෙන්න ඕන. ඒක ජීවිතේ බවට පත් වෙන්න ඕන. ඒක ජීවන දර්ශනය වෙන්න ඕන. ශූන්‍යතාවය තමයි කිව්වේ. ඒක තමයි. දැන් වචනේ නොකිය. දැන් ඔය ශූන්‍යතාවය කියන වචනේ එනකන් ශූන්‍යතාවයේ සාම්ද්‍රු ශූන්‍යතාවයේ කිව්වේ නැහැ නේ. දැන් ඉතින් සාම්ද්‍රු අනිච්ච කිව්වේ නැහැ නේ. දැන් ඉතින් ඉවරයි. සාම්ද්‍රු ආරෂ්ඨාංගික මාර්ගය කිව්වේ නැහැ නේ. දැන් ඒකලන් ශූන්‍යතාවය කියලා කියන්නේ අපි මේ හිතන එක නෙවෙයි. ඒකලා කියන්නේ අර භවනාවකින් හිටලා හිටින්න. අනිකරම අර මෙහෙමයි ශුන්්‍යතාවය කියන්නේ නැති බව නෙමෙයි. ශුන්්‍යතාවය කියන්නේ ඇති බවත් නෙමෙයි. දැන් ඔබතුමා මගෙන් ඇහුවේ. ඒ ඇති බවේ සහ නැති බවේ තියෙන දෙකේම මූලාව තියෙනවා. එතකොට තීරුම් ගත්ත දෙයක් ඉතුරු වෙනවද කියලා අහුවොත් එහෙම ඒ තියෙනවා කියලා කියන්නත් බෑ, නෑ කියලා කියන්නත් බෑ. මෙහෙමයි අපි සාමාන්‍ය හුඟක් වෙලාවට අපේ මනසේ ස්වභාවය තමයි තියෙන්නේ. දැන් මෙහෙම හිතන්න. දැන් ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා තියෙනවා හාම්දුරු කෙනෙක්. ඒ හාම්දුරුවන්ට පෙර ආත්ම බල්ල කියන්න පුළුවන්. හික් කියවන්න පුළුවන්. අපායට ගිහිල්ලා තියෙනවා අපාය විස්තර කියන්න පුළුවන්. කියලා ආවොත් මෙතන කී දෙනෙක් ඉන්නේ? ඇයි? ඕගොල්ලෝ පොඩි ළමයා මැරිලා නැහැ. දැන් පොඩි ළමයි කැමති නේ මොකද? කතන්දර හද හද සූරංගනාවියෝ ඉන්නවා, පියාඹනස්සුවේ ඉන්නවා, රාජකුමාරයෝ ඉන්නවා, හරිද? පරාසයෝ ඉන්නවා, මකරු ඉන්නවා, හරිද? දැන් පොඩි ළමයි කැමති මේ කතාවට. දැන් කාලේ විදිහට නම් බැට්මෑන් ඉන්නවා, ස්පයිඩර්මෑන් ඉන්නවා, අයන්මෑන් ඉන්නවා, හල්ක් ඉන්නවා, බෙන්ටෙන් ඉන්නවා. මොකද්ද කැමති කතාව? දැන් ඕගොල්ලෝ හිතන්නේ ඕගොල්ලෝ වැඩිහිටිය වුණාම ඒක වෙනස් වෙනවද? නැහැ, කැමති කතාව වලට කැමති. දැන් පොලිටිෂියන් කෙනෙක් ඇවිල්ලා යා කියනවා මෙන්න මෙහෙමයි කියලා කිව්ව ගමන් ඕගොල්ලෝ මොකද හින්නේ? කැමතිද නැද්ද කතාව? ඒ මවන කතාවට ඕගොල්ලෝ කැමති. ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙන මොකද්ද මවන්නේ? දැන් ඔයගොල්ලෝ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් බලුවා, ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ඇතුළේ මොකද්ද මවන්නේ? කතාවක් මවන්නේ. ඔයගොල්ලෝ ඒ කතාවට කැමති. හරිද? ආගමක ප්‍රධාන ලක්ෂණය මොකද්ද? ඔය මිනිස්සුගේ මනසේ තියෙන ස්වභාවයද මොකද්ද? කේතකන්නේ. ඒකට මිනිස්සු කැමති දෙයක් ඉතින් උරේ ඉඳන් මා දිහා බලන් ඉන්නවා. මෙහෙම ස්වර්ගයක් තියෙනවා. හරිද? මෙහෙම දුක් විඳින අපායක් තියෙනවා. මේ කතාවට මොකද්ද කැමති? ඒක ඇතුළේ සුපර් හීරෝස්ලා කැමති, සුපිරි ගති වලට කැමති, ඒ ස්වභාවයන්ට කැමති. හරි. එතකොට ඒ කතන්දර වල ඕගොල්ලෝ කැමති, ඒ කතන්දර රසයට කැමති. හරි. ඇයි ඒ කතන්දර වලට කැමති? මේ ඔක්කොම වැටෙන්නේ විඥාන ආහාර වලට නේ, මනෝ සංචේතන ආහාර වලට මේ වැටෙන්නේ. ඔන්න දැන් ඔන්න පාලි වචන කිව්ව දැන් නම් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. හා ඇයිද මේ වගේ මොනවාද? ආ හොඳ වෙලාවට තේරෙන්නේ නැත්තේ. ඒ කියන්නේ අපි දැන් මේ බඩට ආහාර නෙමෙයි අපිට ඕනේ මනසට ආහාර. දැන් ඕව දැම්මම අපිට හිත දැන් හිතන්න වැඩක් තියෙනවා. දැන් හිතනවා හිතන්න වැඩක් තියෙනවා. දැන් හිතන්න තියෙනවා. දැන් ආහාර තියෙනවා. අපාය ගැන හිත හිතා ඉන්නකොට කොච්චර ආශාවද? ඉතින් බය ඉතින් ඔගොල්ලෝ බයද කැමති ඉන්නේ?
ඉතින් ඒක නෝර ෆිල්ම් බලන්න. ඉතින් ඒකනේ ඉතින් ඒක තමයි ඉතින් අපාය කියන්නේ. එහෙම හදාගන්න එකට තමයි අපාය කියන්නේ. ඉතින් ඒක බල බල මොකද ඒක රස විඳිනවා. ඉතින් ඒ කැමති ඒකට. දැන් පොඩි ළමයෙකුට ස්පයිඩර්මෑන් බොරුවක් කියලා කිව්ව ගම මේ ළමයා තරහ වෙනවනේ. ඒ වගේ දැන් ඕගොල්ලන්ගේ අපාය නැ අපාය බොරුවක් කිව්වම ඕගොල්ලෝ තරහ වෙනවා. ඒක කැමති. ඒක ඒ කතන්දර වලට කැමති. අපි මේ මැජික් වලට කැමති. ඉස්සෙල්ලා මම මෙහෙම එකක් කියන්න. මොනම විදිහක හරි මානසික කතාවක් අයිති වෙන්නේ. ශුන්්‍යතාවය කියලා හරි මොකක් හරි හදාගත්තොත් ඒකත් අයිති වෙන්නේ. මොකටද? ඒ කතාව කතාවකට විතරයි අයිති වෙන්නේ. දේ ප්‍රත්‍යක්ෂයක් කරා යන්න දැන් අපි මෙතන කතා වෙච්ච විදිහට දැන් කරන්නත් බෑ ඒකට කරන්නේ කියනවා හැබැයි නොකරත් බෑ ඒ කියන්නේ එහෙම නැවුනොත් දිගටම රැවටි රැවටි යනවා ඉතින් දවා ආ දැන් ඔයා මුකුත් නොකර ඉන්නව නෙමෙයිනේ දැන් ඔයා මොකද ආවේ මෙතනට ආ ඒක වගේ දැන් ඔය ප්‍රශ්න අහන්නේ ඒක තමයි මම අහන්නේ දිවි ස්වාමීන් වහන්සේ දැන් ඒ වගේ ඒවා විතරයි අපිට ඒ කියන්නේ දැන් මොකක් හරි අපි නිකන් බයිපෝස් කරන්න ගියොත් එතන ඒකත් හරියන්නේ නැහැ ඒ කියන්නේ දැන් මෙහෙමයි මේක ඇචීව්මන්ට් එකක් නෙමෙයි නෙමෙයි ඔව් ඒක හරි එතකොට ඉනිෂියලි අර නිකන් කියන්නේ කොහොමරි අර දැන් හැවටීමටත් නොවැටි මෙහෙමත් ඉන්න දැන් අපිට කරන් තියෙන ධර්මදේශනා සාකච්ඡා කරන්න දැන් ඔබතුමා දැන් තියෙන ප්‍රශ්නේ මොකක්ද දැන් මේ ඔක්කොම හැවුවට පස්සේ නෑ මගේ තියෙන මේක ස්වාමීන් වහන්සේ දැන් අපි අර අපි එතන යන්ත කළානේ දැන් මේක හැවටි හරි දැන් මෙහෙමයි දැන් ඔබතුමා දැන් ඔය කියන්නේ දැන් මොකක් හරි ප්‍රතිපදාවක් ගැනනේ දැන් ඒ ප්‍රතිපදාවට යන්න දැන් මේ වෙලාව ඔබතුමා තියෙන ප්‍රශ්නේ මොකක්ද ඒ කියන්නේ මොකකින් ගැලවෙන්නද මොකකින් නිදහස් වෙන්නද තව ප්‍රතිපදාව කොහොනේ තව දුරට නිදහස් වෙන්න කියන්නේ සමහරවිට මෙහෙම ගැටලුවක් තියෙනවා අන්න එතනට කතා කරමු මොකක්ද ඔව් නැත්නම් අපි දැන් ප්‍රතිපදාව ගැන කතා කරලා වැඩක් නැහැ නේ දැන් මට දැන් මොනවා හරි දැන් කියන අපි මොකද මොනකොර හිටියා කියමුකෝ එතකොට දිගටම ඔය සංකල්ප මෙව්වා වෙලා සංකල්ප වලින්මනේ මේක දුවන්නේ ඒ දුවනවා කියන්නේ අර අපි කලින් මෙව්ව කළා වගේ අර ඒත් එහෙම දිව්ව මට කෙලවෙනවා නේ එහෙම ඔව් එහෙම කකුත් තියෙනවා මටම නෙමෙයි ස්වාමීන් වහන්සේ අර මේ සයිකල් එක නිකන් ඔපරේට් වෙන ගතියක් තියෙනවනේ දිගටම ඔව් දැන් අර අපි කර්මවාදයක් ගැන කතා කළේ අර කලින් ඒ වගේ ඉතින් දැන් මේ කන්ටිනියුෂන් එක කොහෙද තියෙන්නේ මේ වෙලාව? ඒක සංකල්පයක්ම නම් තමයි. ඒ සමස්ත කාලයම ඔබ ඔයකින් සමස්ත කාලයම කොහෙද තියෙන්නේ? ඒක හිතේ. කොතන තියෙන්නේ? ඒක තියෙනවද? එහෙම එකක් නැහැ. නෑ දැන් මේ දැන් ඔන්න ඕක තේරුම් ගන්න. ඕක තේරුම් ගන්න නැත්නම් ඔබ නිදහස් වෙන්නේ නැහැ. තේරුම් නොගන්න තාක්කල්. ඒ කියන්නේ දැන් ඔතන කරන්නේ දැන් මෙහෙම මෙහෙම සයිකල් එකක් විදිහට කැඩි කැඩි මෙහෙම හැදි හැදි යනවා කියලා හිතනවා. ඔව්. හරිද? ඔව්. එතකොට ඒ දැන් එතනදි කාලය මැවෙනවද නැද්ද? මැවෙනවා. හරිද? ඔව්. ඒකෙදි මේ මෙහෙම දීර්ඝව මෙහෙම තියනවා කියලා අනන්තව මෙහෙම තියනවා කියලා දැනෙනවද නැද්ද? දැනෙනවා. ඒ දැනීම ඇත්තද? බොරුවක්. අන්න ඒ දැනීම බොරුවක් කියලා ඔබ තේරුම් ගන්න නොගන්නාතුරු. දැන් මේකෙන් ගැලවෙන්න පුළුවන්ද? බෑ. බෑ.
එතකොට මගේ ප්‍රශ්න සවන්නන්සේ ඒක දැන ගැනීම විතරමයි අපිට කරන්න පුළුවන් නේද? ඉතින් ඒක දැන ගැනීම හැර වෙන මොනවද කරන්න පුළුවන්? දැන් දැන් මෙහෙම මෙහෙම දිගටම සයිකල් එක යනවා 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 කියලා මෙහෙම මවා ගන්න. ඔව්. ඊට පස්සේ ඒකෙන් ගැලවෙන්න කියලා මොකක්ද හදාගන්න පුළුවන්? තව එකක් නේද හදාගන්න පුළුවන්. එකම ට්‍රැප් එකේ නෙමෙයි තින්නේ. ඔව් ඉතින් නිවන් දකින්න යන්නෙත් මාව බේරගන්න. ඒ මම හිතියා. නිවන් දැන් සමහර නිවන් නොදක ඉන්න හදන්නෙත් මාව බේරගන්න. අද ආඳුරු කෙනෙක් කැරිලා ඉනවා බණ හැවුවොත් නම් ඉවරයි නිවන් දකින්නවා කියලා කිව්වහම ඔයිකට පොඩ්ඩක් ඈත් වෙලා පැත්තකට වෙලා ඉන්නක හොඳයි කියලා ඉන්නෙත් මොකටද? එම් මාව බේරගන්න. හරි. අනිත් පැත්තට කරන්න මොකද? මාව බේරගන්න. නේ? නිවන් දැක්කත් එකයි නොදැත නොදැක්කත් එකයි කියන එකත් මාව බේරගන්න. මේමයි. අර මං කලින් කිව්වා වගේ. දැන් ඕක හොඳයි. හොඳම නෑ කියලා විතරයි මං කියන්නේ. හොඳයි ගැටලුවක් නෑ. ඒක ඉන්න පුළුවන් ද විතරක් කියලා බලන්න එච්චරයි. ඉන්න පුළුවන් තාක් කල් ඉන්න. දැන් ඔබ බෝතලේ නැති කරන්න හදනවද? එහෙනම් මම නැති කරන්න හදනවා. ඔබ කොහොමද මේ බෝතලේ සහ මම කියන එක මම විශේෂ වෙන්නේ? මේ බෝතලේ සහ මම කියන එක මම විශේෂ වෙන්නේ. දැන් අපි දැන් ඕගොල්ලෝ කවුවත් බෝතලේ කියන එක නැති කරන්න බෝතලේ කියන එක මායාවක් කියලා තේරුම් එහෙම ආදන්නේ නැහනේ. හැබැයි හැමෝටම තියෙන මොකක් හරි එකක් මේ මම කියන එක මායාවක් කියලා තේරුම් ගන්න ඕනේ. මම කියන එක නැති කරන්න ඕනේ. මම කියන හැඟීමේ ලොකු ගැටලුවක් තියෙනවා කියලා එකක් තියෙනවා. ඒක හරි විශේෂයි. හැබැයි බෝතලේ කියන එක මොකද්ද? එහෙම එකක් තියෙනවා. තේරුණාද මම මේ කියන්න හදන්නේ? ඒක හරියට තේරුම් ගන්න. ඒ කියන්නේ මේ මම කියන සංකල්පයයි බෝතලය කියන සංකල්පයයි කොළය කියන සංකල්පයයි රතු පාට කියන සංකල්පයයි මේකෙන් මේ මම කියන සංකල්පය විශේෂ එකක් නෙමෙයි. මේ ඔක්කොම ලේබල් අතරින් ඒක තවත් එක් ලේබලයක් පමණයි. ඒතු නැතු මේ ලේබලේ ඇති මහා අමුතු විශේෂත්වයක් නෑ. පැහැදිලිද මං කියන්නේ? ඔව් සාහේ අනිත් එක අපිට දැන් මේ බණ වලින් කන්ඩිෂන් වෙනවා කියලා කිව්වනේ අපි කතා කරනවා ඉස්සෙල්ලා. ඒක හැම වෙලාවෙම මේ අපි බණ වලදී ඇහෙන ප්‍රධාන ලක්ෂණ මොකක්ද? මම නේ නේ එතකොට මොකද වෙන්නේ? මම ලොකු වෙනවා. බිල්ලෙක් වෙනවා. හැබැයි ඉතින් ඔබල් තියෙන පොපා ඉදිනදා දැන් අපි මේ වචන විදිහට පාවිච්චි කරන එක ඒ ලේබල් වලින් ඒ තව එකද ඔබේ භාෂාවේ තියෙනවා තව එක වචනයක් විතරයි මම කියන්නේ. ඒක කිසිදු ඒක ඇති වැදගත්කමක් හරි විශේෂත්වයක් හරි එහෙම එකක් නෙමෙයි. ඒක නැති වෙන විදිහට බලහත්. ඒක කිව්වේ. ඒක කිව්වේ. ඒ සංකල්ප නෑ සංකල්ප වලින් හිත හිත ඒවා වඩා බලන්න නෑ. මේ මේ බණ වලින් ආයි සංකල්ප හදා ගන්න නැතුව හිටියනම් හරි. ඒක තමයි ඒ අහන විදිහ තමයි වැදගත්.
බන ඇත්තටම බන අහලා ඉවර වෙන මොහොතින් බන ටික විසි කරන්න. බන අයින් කරන්න. ඒ කියන්නේ බනත් එක්ක ජීවත් වෙන්න එපා. ඒ කියන්නේ මෙහෙම අවබෝධය කියන එක වචන වලින් මතක තියාගන්න ඉන්න ඕන එකක් නෙමෙයි. අවබෝධය කියන එක වචන ඇතුලේ තියෙන එකක් නෙමෙයි. හරිද? ඒ වචන ටික ඔක්කොම හල්ලලා විසි කරලා ඒ මම දැන් ඔබට මෙච්චර කිව්වත් උපමා තිබුණා නම් ඒ උපමාත් ඔක්කොම විසි කරලා ඔක්කොම පැත්තකට විසි කරාට පස්සේ ඉතුරු නැමක් නැත්තම් ඒක අවබෝධය තමයි. මොකද ඒක ඔබගේ ඊළඟට ඔබ ඔබ හිතන පතන විදිය, ගෙදර වැඩ කරන විදියේ ඉඳන් රස්සාව කරන විදියේ ඉඳන් ඩීල් කරන ඔක්කොම ඔබගේ සමාජ ගනුදෙනු වලයි අරවයි මේවා ඒක මොකද ඒක ඒක පේන්න තියෙනවා ඒක. ඒක ඔබට දැනෙන්න තියෙනවා ඒක. يعني කතාවක් හැදෙනවා කියන එක ඒ මොහොතේම එක එක කිනා ගන්න එපා. තමන්ගේ ගන්න. ඔව් දැන් තමන් ගත්තොත් දැන් මම ගත්තොත් මම දාන ජීවිතය අපේ අහලා තියෙන චරිතනේ. ඒ වගේ කෙනෙක් නෙමෙයි. ගාම් දුක් කියලා තියෙන පියවරට යන ක්‍රමයක්. ඔව්. දැන් මාෂෝනේ කරන්නේ නැහැ. සුතමී යන්නේ. දැන් කරන්නේ අපි එකනේ. හරි ඒ ඔක්කොම කරන්නේ මොකකින් නිදහසෙන්? එතකොට දැන් මොකද්ද දුක? මොකද්ද සංසාර? දුක දුක සංසාරෙද? සංසාරය යන එකද? මොකද දුක ඒක? දුකක් නැත්නම් නිවනක් අවශ්‍ය නැහැ. ඔව් දුකක් නැත්නම් නිවනක් අවශ්‍ නැහැ. ඒක හරි. මොකද දුක? මේ වෙලාවේ තියෙන දුක. දැන් අපි දුක දැන් ඕකෙන් ඇත්ත දුක ඕක විතරයි ආ. ඒක වුණ අන්තිමට තමයි ඇත්ත එක ආවේ. මොකද්ද? දැන් ඉඳගෙන ඉත හාමුදුරුව මේක බන නවත්තන්නේ නැහැ. මේ කට්ටිය ප්‍රශ්න අහන එක නවත්තන්නේ නැහැ. කොහෙද මේ නැගිටලා යන්නේ? මොකද්ද මේ කොන්දත් දෙනවා? ඕක තමයි ඇත්ත එක. දැන් අනි බොරු ඒවට කියන්නම් මම. දැන් මෙතන ඉඳන් මේ හෙට රස්සාවට යනවා. දැන් මෙතන ඉන්නේ ආ හෙට ඉඳන් හෙට රස්සාව කරනවා මෙතන ඉඳන්. ආ මෙතන ඉඳන් ළමයි නලවනවා. හරිද? මෙතන ඉඳන් මොකද්ද? ඔය ටික කරනවද නැද්ද මෙතන ඉඳන්? හරි. දැන් ඒ ටික මොනවාද? මෙතන ඉඳන් නිවන් දකින්න. මෙතන ඉඳන් භාවනා කරන්න. ඔය ඔක්කොම කරනවනේ නේ. ඒ ටික මොනවාද? ඒ ටික බොරු ටික. ආ
අන්තිමට දැන් අහලා අහලා ඇත්ත එක අහමු මොකද්ද දැන් මෙතන ඉඳන් මැරෙනවා උපදිනවා ආයි මැරෙනවා ආයි උපදිනවා මෙතන ඉඳන් අපාය යනවා හරි ඒ මොනවාද ඒ ඔක්කොම මවාගෙන හරි අහලා අන්තිමට ඔබතුමියා හරි එක කිව්වා මොකද්ද ඉතින් පොඩ්ඩක් නැගිටලා පොඩ්ඩක් ඇවිල්ලා ඉන්න දැන් අපිට ඇත්ත එක හැම වෙලාවෙම මිස් වෙනවා අර මොකද්ද බොරු ටික බොරු ටික නිසා ඇත්තටි ඇත්ත එක මිස් වෙනවා තව ප්‍රශ්න තියෙනවද? අපුරේ අවබෝධය ඇති කරගන්න හරි බණ අහන එක. තවතර භාවනා. ඒක තවතර තව මොනවා හරි තියෙනවද කියලා. මෙහෙම සාකච්ඡා කරන එක තිශේමම වැඩක. දැන් මෙහෙම කියන්නේ දැන් මමත් එක්කස ගන්න සාකච්ඡා විතරක් නෙමෙයි. ඕගොල්ලෝ ඕගොල්ලොත් අතර කරන සාකච්ඡා. දැන් අපි මේ සාකච්ඡාව කරද්දී උඟක් වෙලාවට කරන්නේ අපේ මතයක් අපි මතයක් උස්සගෙන යනවා. එතකොට අපි කරන්නේ අපේ මතය තහවුරු කරගන්න හදන එක. ඒකෝ අපි බලන්නේ අපේ මතයට ගැළපෙන අපේ මතය තහවුරු කරගන්න පුළුවන් විදිහේ එකකට තමයි යන්නේ. අපේ මතේ පරිස්සම් කරගන්න පුළුවන්. හරි. ඇත්තටම සාකච්ඡාවක් කියලා කියන්නේ අපේ මතය මෙහෙම තියෙනවා මේ පැත්තේ. හරි. ඒක හරි හෝ වැරදි කියලා ගන්නෙ නෑ. මේ මතේ එහෙම තියෙනවා ඒක. බලනවා මෙයාට මොකද වෙන්නේ කියලා මතේට. හරි. දැන් මේ සාකච්ඡාවේදී මේ මතය වෙනස් වෙන්න පුළුවන්, පෙරලෙන්න පුළුවන්, කුඩු වෙන්න පුළුවන්. එහෙම වෙන්න ඇරලා එහෙම මතය තියෙනවා. මතය මගේ කරගන්නේ නැහැ. හරිද? එතකොට අපි එහෙම විවෘතව කරන සාකච්ඡාවක් අතිශයින්ම වැදගත්. දෙවෙනි එක තමයි ඕගොල්ලෝ භාවනාවක් ගැන කතා කරනවා. භාවනාවක් කරනකොට කරනවා කියලා ඕගොල්ලෝ ඉස්සෙල්ලාම මොකද කරන්නේ? දැන් ඕගොල්ලන්ට දැන්ට තියෙන වැඩටි කරගන්න පැය 24 මදි. ඒකට මොකද කරන්නේ? තව පැය දෙකක් එකතු කරගන්නවා දැන්. හරි. දැන් ඔබතුමීට වක් කරන්න වැඩක්ම නැත්තම් කමන්නේ. වැඩක් නැහැ කියලා කිව්වට. දැන් වැඩ නැතුව අවුල් වගේ කියලා. හරි. දැන් ඉස්සෙල්ලා අපි කරන්න ඕනේ මොකද්ද? මේ මනසේ තියෙන මේ කලබල ගතිය අඩු කරගෙන, ඒ කියන්නේ අලුතෙන් තව වැඩක් දාගන්න එක නෙමෙයි. දැන් උඟක් අයක භාවනා මේ වගේ තමයි. දැන් ඔය තරුණ අයගේ ජිම් යන්නේ කොහොමද? දැන් ඔයගොල්ලෝ ජිම් කොහොමද යන්නේ? ජිම් යන්නේ කොහොමද? අර අපේ ජිම් වලදී අපේ මිත්‍රෙක් කිව්වා දැන් ජිම් එකට කොහොමද යන්නේ? ඉස්සෙල්ලා පැය භාගයක් drive කරනවා කිව්වා වාහනේ ජිම් එකට. ඊළඟට මොකද කරන්නේ? පැය භාගයක් ට්‍රෙඩ්මිල් එකේ ගිහිල්ලා ආයි පැය භාගයක් වාහනේ යනවා කිව්වා. උඟක් කියලා අර භාවනාවත් ඔය වගේ නේ. නේ මං කියන් හදන දේ තේරෙනවනේ. හරි. ඉස්සෙල්ලා අපි දැන් මේ භාවනා කරන්න හරි ඔක්කොම වෙලා තියෙන මේ මහ කලබලයකින් ඉඳන්නේ. ඉස්සෙල්ලා මේ මනසේ තියෙන කලබල ගතිය ස්වභාවය, ඔබේ ජීවිතයේ තියෙන මේ දුවන කලබල ස්වභාවය අඩු කරගන්න. හරිද? එතකොට අමුතුවෙන් ඉඳගෙන භාවනා කරන්න දෙයක් නැහැ. බොහොම පැහැදිලිව පේනවා. දැන් ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? දැන් දුවන ගමන් බෝඩ් කියවනවා. දැන් මේ මෙතනත් ඕගොල්ලෝ කරන්නේ මේ දුවන ගමන් බෝඩ් එකක් කියවනවා. මොනවා වුණත් ඒ බෝඩ් එකේ හොඳ දෙයක් තියෙනවා වගේ තේරෙනවා.
හැබැයි දුවන ගමන් තමයි ඒක කීවේ. දැන් ඒතර ගිහිල්ලාද? දැන් ඕ ඇත්තටම දැන් ඕගලන්ගේ ජීවිතෙත් ඕගලන්ට කියව ගන්න හම්බෙන්නේ නැහනේ. තමන්ට තමන්ගේ ජීවිතේ කියව ගන්න හම්බෙනවද? නැහනේ. දැන් මං කියවෝ තමන්ට මේ තමන්ගේ මනසේසම දැන් අපි මෙතුමේ අන්තිමට කතා කරේ. දැන් මේ මම මේ නැති ප්‍රශ්නයක් හදාදා ඒක දුක් වෙනවා කියන එක මේක පේන්නේ නැහනේ. දුවන ගමන් තමයි බෝට් කියවන්නේ. එහිදා ඉස්සරහ තියෙන මේ කලබලකාරී ස්වභාවය තමන්ගේ ජීවිතේ ඕගලන් හුඟක් අයට තේරෙනවා. දැන් අපි ජීවිතේ දැන් හුඟක් අයගේ ජීවිතේ මේ කාලාන්තරයක් තිස්සේ හරි දුවලා 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 තිනවා. තාම හති වගේ දැනෙනවා. හැබැයි තාමත් හදන්නේ දුවන්න. ඊට පස්සේ මොකද කරන්නේ? නිවන් කුලප්පෙන් ආයෙ දුවනවා. හරි මං කියන්නේ ඉස්සෙල්ලා මේ දුවන එක පොඩ්ඩක් අඩු කරගන්න. හරි තව පෑය දෙකක වැඩක් දා ගන්නවා. නිමේ පෑය දෙකක් නිදහස් වෙන්නේ කොහොමද කියලා බලන්න. හරි එතකොට මේ වේගය අඩු වෙනකොට ඕගලන්ට දේවල් හොඳව පැහැදිලිව පේනවා. ඒ පේන්නේ මේ මං කියන එක නෙමෙයි. ඕගලන්ට ඕගලන්ගේ ජීවිතේ පේන්න පටන් ගන්නවා. මනස හොඳට පේන්න පටන් ගන්නවා පැහැදිලිව. ඒ පේන එකට අපි කියනවා මොකද්ද? භාවනාව කියලා. ඒක කරන වැඩක් නෙමෙයි. තව කරන වැඩක් නෙමෙයි.